Good morning හැමෝටම මුලින්ම මාව ඇහෙනවද ඔයගොල්ලන්ට ඇහෙනවද සර් right මම හිතනවා ඔයගොල්ලෝ පසුගිය සතියේ කරදරයක් නැතුව වැඩ කටයුතු කරගෙන යන්න ඇති දැන් ඉදිරියට අපිට අලුත් තත්ත්වයක් ඒ කියන්නේ ගොඩක් වෙලාවට රට යම් ප්‍රමාණයකට ඇරෙනවා ඒ වගේම ව්‍යාපාර කටයුතු වෙනවා ඒ වගේම බැංකු කටයුතු මම හිතනවා ඒ ප්‍රමාණයෙන්ම ඉදිරියට යාවි කියන එක එතකොට අපි දැන් අලුතෙන් මම හිතන්නේ මෙතෙන්ට ජොයින් වෙtti කීප දෙනෙකුත් ඇති. ඒගොල්ලවත් මුලින්ම මම මතක් කරගෙනම ඔයගොල්ලන්ට ආරාධනය කරනවා දැන් අපිට අපි ක්‍රෙඩිට් මැනේජ්මන්ට් විෂය හදාරන පිළිවෙලට එකතු වෙන්න කියන එක. මම විතින් විතේ එතකොට පැහැදිලි කරන්නම් අපි ගිය සතියේ මම කාරණා කීපයක් පැහැදිලි කරා කොහොමද බාගට ලැහැත් වෙන්න ඕනේ මොනවද ඔයගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒතර මගින් මොනවද ඔයගොල්ලන්ට වෙන්නේ ඒ කියන විදිහට ඔබලෝ දැන් අද ජොයින් වෙච්ච අය අපිට ගිය සතියේ ප්‍රසන්ටේෂන් එක රිෆර් කරන්න මම හිතන්නේ ඔයගොල්ලෝ YouTube අප්ලෝඩ් කරලා තිබුණා. ඉතින් ඒක බලලා යම් කිසි කාරණා පැහැදිලි කරගන්න. ඉතින් දැන් අපි ඊටාම කෙටියෙන් මම පැහැදිලි කරොත් අපි ගිය සතියේදී මොනවද සාකච්ඡා කරේ කියලා අපි ණය කියන්නේ මොකද්ද? එතකොට ණය කොහොමද අපි හඳුන්වාගන්නේ? එතකොට ණය අපි වැදගත් වෙන්නේ ඇයි? එතකොට ආර්ථිකයකට වැදගත් වෙන්නේ ඇයි? එතකොට සාමාන්‍ය බැංකුවකට කොහොමද මුදල් කලායන්නේ මුදල් කලායන්නේ ණය ලබා දෙන ශේෂ්ත්‍ර මොනවද එහෙම කියන ගමන් ඊළඟට අපි ණය ලාභීන් ගැන පොඩි අදහසක් ගත්තා. එතකොට ණය ලාභී කියන්නේ කවුද? එතකොට ඒගොල්ලන්ගේ මූලික වශයෙන්ම වර්ගීකරණයකට ගිහිල්ලා නමුත් නම් වැඩිම වැදගත් දෙයක් ඔයගලන්ට සඳහන් කරේ ණය ලාභීන් නිකම්ම ඒගොල්ලන්ගේ ස්වභාවය හඳුනා ගන්නට වඩා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා කෝ BCS කියලා මොඩල් එකක් බරව ක්‍රෙඩිට් ඇන් සුර securities කියලා. එතකොට securities කියලා කිව්වේ සුරකුම් B කියලා කියන්නේ ණය ලාභී C කියලා ක්‍රෙඩිට්. එතකොට මම හැම වෙලේම කිව්වේ දැන් අපි මේ එක එක හඳුනා ගන්නවත් හා සමගම ඔය BCS එක මොඩල් එක හරහා මේ ප්‍රශ්න විසඳන ආකාරයට අපි ආ යුතුයි කියන එක තමයි මම එදා පැහැදිලි කරේ. එදා අපි උදාහරණයකුත් අරගෙන එක පැහැදිලි කරා. මම අලුත් ඊට පස්සේ අන්තිමටම අපි සාකච්ඡා කරා ණය වර්ග. ඒ කියන්නේ ණය නිපුම් කියලා කොටස්ක් තියෙනවා. ඒකේ ණය විශාල ප්‍රමාණයක් අපි ඉගෙන ගන්නට ඕනේ. ඒක සඳහා පෙරවදනක් හැටියට අපි කොහොමද ණය වර්ගීකරණය කරගන්නේ? කියන්නේ ණය නිපයුම් අපි කොයි විදිහකටද හඳුනගන්නේ? තවදුරටත් ඒක අපිට පහසු වෙන විදිහට කියන තැනට කරලා අපි නැවැත්තුවා. ඒතරේ මූලික කාරණා 8කට අපි ණය ඍජු වක්‍ර විදිහට, පදනම් වූ හේතු විදිහට, කාල පරාසය, පාරිභෝගික කාණ්ඩ, විශේෂ හේතු මත ප්‍රාග්ධන අවශ්‍යතා, අන්තර්ජාතික වෙළඳ කියන කොටස් 8කට අපි බෙදෙනවා කියන එකක් කිව්වා. මම හිතන්නේ අපි එතනින් එහාට ගියේ නැහැ නේද? ඍජු වක්‍ර වෙනම අපි සාකච්ඡා කරාද මට මතක නැහැ. කවුරු හරි මට යෝජනා කරන්න අපි මෙතනින් නැවැත්තුවේ නැත්නම් ඍජු වක්‍රත් පොඩ්ඩක් ස්ලයිඩ්ස් ඩිස්කස් කරාද? නෑ නේද? නෑ අපි නේ. ඔව් සම්පූර්ණයි. හරි. එතකොට එහෙමනම් අපි මෙතනින් ඉදිරියට අපි සාකච්ඡා කරන්න අද බලාපොරොත්තු වෙනවා. ඊට ප්‍රථමව ගිය සතියේ ආපු අයගෙන් හෝ එහෙම නැත්නම් ඕගොල්ලෝ යම් ප්‍රමාණයකට අපේ වීඩියෝ එක බලලා හෝ යම් ආකාරයේ මොන හරි ප්‍රශ්න ගැටලු එන නැගුණද ගිය සතියේ අපි කරපු ටික. ඒකට මොන හරි ඔයගලන් යෝජනා තිබුණා නම් මට එතනින් පටන් අරගෙන ඒ ටික පැහැදිලි කරගෙන ඉදිරියට යන්නට තිබුණා. විනාඩි දෙකක් විතර මම දෙනවා මොන හරි ගැටලු එහෙම නැත්නම් මොන හරි ඔයගලන්ට ප්‍රශ්න ගිය සතියේ කරපු ටිකෙන් පැන නැගුණා නම් අන්න ඒක සාකච්ඡා කරන්න කාලය තමයි මම මේ වෙන් කරන්නේ ඔයගලන්ට. මොනවද තියෙන්නේ? මොනවද ඔයගලන්ට තේරුනේ නැති කොටස් තිබුණේ? මම හිතන්නේ බහුතරයක් අපිත් එක්ක ගිය සතියේ සම්බන්ධ වෙච්ච අයත් අතර ඉන්නවා. අලුතෙන් සම්බන්ධ වෙච්ච අයත් ඉන්නවා. මොකද මම අර කිව්වාගේ දැන් අපි වෙන වෙනම හඳුනා ගැනීමක් කරේ නැහැ අපේ ප්‍රමාණය වැඩි නිසා. රයිට්? උදාර ඉන්නවා මම හිතන්නේ ගිය සතියේ අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේ අලුතෙන් ආපු අයත් කීප දෙනෙක් ඉන්නවා. මේ මොනවා හරි ඔයගලන්ට ගිය සතියේ කරපු දෙයක සවි ඉන්නවා. ගැටලු තියනවාද? එහෙම නැත්නම් අපිට එතනින් එහාට අද යන්නට හැකියාවක් තියෙනවද? මොනවා හරි තේරෙන්නේ නැති වෙච්ච කොටසක් ඒ වගේ දෙයක් අපිට තියෙනවද ඔයගොල්ලන්ට ගිය සතියේ කරපු දෙයක්? හරි. මම හිතනවා
නේදගාවෙන් කියන්නේ ඔයගලන්ට ප්‍රශ්න නැහැ කියලා බොහොම සූති උදාර අපි මොන හරි ගැටලු තිබුණොත් ඔයගලන්ට දැන් මම කිව්වේ අලුතෙන් හරි අපි කතා කරන දෙයක යම් පැහැදිලිතාවයක් නැති වුණොත් එහෙම නැත්නම් අර මම කිව්වා කනෙක්ෂන් එක දැන් අපි හැම්බෙලිම සම්බන්ධ වෙන්නේ මම කිව්වා මේ ප්‍රායෝගික තලයට මේක පාවිච්චි කරන එක තමයි අපි වැදගත්කම එතකොට මේ කනෙක්ෂන් එක මොනවා හරි මිස් වෙනවා නම් අපි මේ කරන දේ කොහොමද එච්චර පැහැදිලි නැහැ එතකොට අන්න ඒ වගේ මොනවා හරි ගැටලුවක් ඔයගලන්ට එනවා නම් මට ඒබලෙම ඔයගොල්ලෝ දැනුවත් කරන්න මොකද දැන් අපි කිව්වා හැම්බෙලිම මේ දේවල් ඉගෙන ගන්නවා ඉගෙන ගන්න දැන් තියරි එක වෙනම ඉගෙන ගත්තට ඔයගොල්ලන්ගේ ප්‍රායෝගික තලයේ මේක විභාගෙට එන දේ අනුව ඔයගොල්ලෝ ඒකට කරුණු දා ගන්න ඕනේ එතකොට ඒක තේරෙන්නේ නැති වුණොත් අත් දාලා ඔයගොල්ලෝ ඩිස්ටර්බ් කරලා මැසේජ් එකක් හරි දාලා කියන්න ඕනේ දැන් මම උදාහරණයකට කිව්වොත් දැන් මෙන්න මෙහෙම දෙයක් තමයි එක්සැමිනර් අපෙන් බලාපොරොත්තු වෙන්නේ එයාගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන් ප්‍රමාණයක් සිටින ඒ කියන්නේ සුළු මධ්‍ය පරිමාණ ශේෂ්ත්‍රයේ සිටින තනි පුද්ගල ව්‍යවසායකයන් සඳහා කුෂිකාර්මික වි ශේෂ්ත්‍රයේ තුලදී බැංකුව විසින් ණය ලබා දී කටයුතු කරගෙන යනවා මම වාක්‍යයක් දෙනවා එහෙම අවස්ථාවන් වලදී පළවෙනි ප්‍රශ්න තියෙනවා බැංකුවක් විසින් ණය ලබා දෙන ණය වර්ග අවශ්‍යතා පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන්න එක එම ණය පැහැදිලි කිරීම එහෙම නැත්නම් ණය ලබා දීමේදී සුළු මධ්‍ය පරිමාණ තනි ව්‍යවසායකයන් සම්බන්ධයෙන් ඔබ කවර නිගමන වලට ස්වභාවයන්ට තීරණ තීන්දුව වලට එළඹෙන්නේ දැයි කෙටියෙන් පැහැදිලි කරන්න ඒ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ තනි පුද්ගල ව්‍යාපාරිකයන්ට අවශ්‍ය කරන ණය පහසුකම් ලබා දීමේදී ඔබ ලබා ගන්නා සුරකුම් වර්ග ඒ වායේ ස්වභාවයන් කෙටියෙන් පැහැදිලි කරන්න. හතරවෙනි ප්‍රශ්නේ ඒ විදිහට අහසුකම් ලබා දෙන වෙනකොට බැංකුවකට මුණ පානට සිදුවෙන ගැටලු අවම කර ගන්නා විදිහට අවදානම් අවම කර ගන්නා විදිහට තත්ත්ව කොන්දේසි කුමන ආකාරයෙන් අනවන්නේද යන්න කෙටියෙන් පැහැදිලි කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්නයක් තමයි එක්සැමිනර් අපෙන් අහලා තියෙන්නේ සහ අහන්නේ. දැන් ඔයාලට මම මේ කියන්නේ දැන් මේ ඉගෙන ගන්නා දේවල් වලින් ඒ ප්‍රශ්නෙට උත්තරේ හොයා ගන්නා ක්‍රමවේදය තමයි දැන් මම මේ උගන්වලා තියෙන්නේ. ඊ සතිය අපි කරේ ඒක. බරව සම්බන්ධයෙන් ඒක මම කරා. ඒතර අද ක්‍රෙඩිට් සම්බන්ධයෙන් කරනවා. ඒතර ඊළඟ දවසේ සුරුකු සම්බන්ධයෙන් කරනවා. එතකොට දැන් ඔයාලට ඒ ආකාරයේ ඔය DCS මොඩල් එක තමයි එක්සැමිනර් අපෙන් අහලා තියෙන්නේ. BCS මොඩල් එක අපිට එක්සැමිනර් අහනකොට ඒ BCS මොඩල් එක අපිට පැහැදිලි නැත්තම් මම ගිය සතියේ කිව්වා දැන් අපි එකකට ප්‍රායෝගික උදාහරණයක් සාකච්ඡා කරා එතකොට දැන් මම කිව්වා මේ සතියේ දැන් ඔයගොල්ලන්ට gederdi ඒක ප්‍රශ්න කීපයකට දාන්න එක ඉදිකිරීම ශාස්ත්‍රය ඒක සංචාරක ශාස්ත්‍රය හරි ඒක තේ වතු ආශිත කර්මාන්ත ශේෂ්ත්‍රයේ ඒ විදිහට දාලා බරව වෙනස් කරන්න. බරව වෙනස් කරලා බලන්න මේ කියන ස්වභාවයන් වලට කොහොමද අනුගත වෙන්නේ. ඒතර ඒ වගේම 10ක් 15ක් අපි සිනාරියෝස් අපි තනියම කරන්න ඕනේ. එහෙම තමයි විභාගෙට යන්නට කලින් අපේ පරිසූදානම් විය යුත්තේ. ඒතර ඒකෝල් විතියාගෙන තමයි මම මේ ගීසතේ දේවල් ඉගෙනුවේ සහ ඒකට කියන ක්‍රමවේදය තමයි මම ගීසතේ සාකච්ඡා කරේ. ඒතර ආවේ නැති අයට මම කිව්වා වීඩියෝ එක බලලා ඒකෙන් තව දැනුමක් යම්කිසි ප්‍රමාණයක් රැස් කරගන්න. හැබැයි දැන් අපි ඉදිරියට කරන් යනකොට ඔයගොල්ලෝ අර ඒ කියන තැනට එන්නේ නැත්තම් එක්මනටම අපි ඒක සම්බන්ධ වෙලා අපි තීරුම් ගන්න ඕනේ මොකද්ද ගැටලුව. ඒ දැන් මම කියුවේ ඒ සම්බන්ධතාවයේ කනෙක්ෂන් එක නැත්තම් අපි මේ කරන දේ ප්‍රතිඵලයක් නැහැ. නැත්තම් මේ නෝට් එක දෙලින්ම අප්ලෝඩ් වෙනවා, ටියුට් එකක් තියෙනවා, ඒක බලනකොට ඔයගොල්ලන් හොතටම ප්‍රමාණවත් gedera ඉඳලා. මේ පැය දෙක මෙහෙම ඉඳගෙන ඉඳලා අපිට සාකච්ඡා කිරීම අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මම කියන්නේ බොහොම පැහැදිලිවම අර ඒ කියන්නේ දැන් අර අපි ප්‍රායෝගික තලයක කොහොමද කරන්න කියන එක තමයි ඔයගොල්ලන් ගොළුවට එන්න ඕන නිසා විභාගෙදී බලපෑතු වෙන්න කියන එක තමයි මම ගිය සති පුරා සාකච්ඡා කරේ. right. එහෙම කියන ගමන්ම දැන් අපි මේ මූලික කාරණා 8කට අපි යොමු වෙනවා කිව්වා. එතන මේ මූලික කාරණා 8කට යොමු වෙන්න හේතුව දැන් මේක කොහෙවත් පොතක පතක සඳහන් වෙන්නේ නැහැ මෙන්න මේ 8ට මේක බෙදන්න මෙන්න මෙහෙමයි කියලා. සමහරට මේක එකකට පුළුවන් දෙකකට පුළුවන් එහෙම නැත්නම් මේ කිසිම වර්ගීකරණයක් නැති වෙන්න පුළුවන්. නිකම්ම ණය නිපුණ ටික කටපාඩම් කරන අවස්ථාව වෙන්න පුළුවන්. නමුත් අපි මෙතෙන්ට යන්න එකම හේතුව අපිට ටිකක් පැහැදිලි කරගන්නට අවශ්‍යයි මේ ණය නිපුණ තවදුරටත් අත්හදා බලනකොට ඉගෙන ගන්නකොට මේ විදිහකට කොටස් වලට කඩල ඉගෙන ගන්න තියෙනවා නම් අපිට පහසුවක් එනවා මේ නයනිපියුම් එහෙම නැත්නම් මේ සම්බන්ධයෙන් අපිට තවදුරටත් පැහැදිලි කරගන්න. ඒතර ඒක නිසා තමයි අපි මේ විදිහට ණය වර්ගීකරණය කියන එක කොටස් වලට කඩලා තව ටිකක් පැහැදිලි කරගන්න බලන්නේ.
අපිගේ පළවෙනි පළමු ඍජු වක්‍ර කියන දෙයකට ගිහිල්ලා එතනින් එහාට අපි කොහොමද මේක මූව් වෙන්නේ කියන එක අපි සාකච්ඡා කරමු. මම හිතන්නේ ඔයගලන්ට ස්ක්‍රීන් එක පේනවා ඇති කියලා මම විශ්වාස කරනවා. මොනවා හරි එතන ගැටලුවක් තියෙනවා නම් මට පැහැදිලි කියන්න මේක පේන්නේ නැහැ මේ විදිහට කියලා. Right. කොහොමද අපි දෙවන උඩ ගියොත් මෙන්න මේක. ඍජු හෝ වක්‍ර නැතිනම් අනියම්. මෙන්න මේ විදිහට තමයි අපි මූලික වශයෙන්ම එතන අපි කොටස් වලට කඩන්න බලාපොරොත්තු වෙන්නේ. Right. එතකොට බැංකු හෝ මූල්‍ය ආයතන ශේෂ පත්‍රයට වෙන බලපෑම 90 ණයදීම් වර්ගීකරණය කියන එක තමයි මේ direct indirect lending. එහෙම නැත්නම් ඍජු වක්‍ර කියලා අනියම් කියලා කොටස් වලට කඩන්නේ. උදාහරණයකට මෙහෙම. අපි හිතන්නකෝ දැන් අපි ණයලාභී කියනවා. ඒ ණයලාභියට අයා කියනවා මට කාර්ක ප්‍රාග්ධනාවක් අවශ්‍යයි. ඒකෝට කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතාවය තිබ්බම ඒකට අපිට කියලා මත ඔගේ මූල්‍යකරණය කරන්න පුළුවන්. එහෙම නැත්නම් ණය ගැතියන් මූල්‍යකරණය කරන්න පුළුවන්. නැත්තම් පොදු කාර්ය පිරිවැය මූල්‍යකරණය කරන්න පුළුවන්. ඒ අනුව අපි තෝගේ නම් අපි යාට දෙනවා කෙටි කාලීන චක්‍රීය ණය. ඒ ණය ගැතියන් නම් අපි හිතනවා ෆැක්ටරින් වගේ එහෙම නැත්තම් සාධ්‍යකරණේ වගේ දෙයක්. පොදු කාර්ය පිරිවැය නම් ODI එක. එතකොට මේ අවස්ථා තුනම ගත්තාම ඕගොල්ලන්ට හැගෙන විදිහට මට කියන්නේ දැන් අපි මේ ආකාරයේ ණය නිපුන තුනක් අනුමත කරොත් ඒකෙදි අපේ බැංකුවේ මුදල් එළියට ගලා යාමක් සිදු වෙනවද නැද්ද කියලා මට මූලිකව කියන්නේ මේ පාරිභෝගිකය විසින් මේක පාවිච්චි කරන්න ගත්තට පස්සේ. ආතරී යෝජනා කරන්න පුළුවන්ද දැන් මොකටද මොකද්ද මේ වෙන්නේ මුදල් වලට අපි ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අප්‍රූව් කරනවා එතකොට ODI එක කස්ටමර් පාවිච්චි කරනකොට අපේ මුදල් එළියට ගලා යෑමක් සිදු වුණාද නැද්ද මුදල් මැවීමක් සිදු වෙනවා මැවීමක් සිදු වෙනවා එතකොට මම නිකන් අපි පැහැදිලිවම ඡන්දිමා ගත්තොත් අපේ බැංකුවේ තියෙන මුදල් පාරිභෝගිකයගේ අතට යනවාද නැද්ද යනවා යනවා පැහැදිලිම යනවා එතකොට එහෙම යෑම තුලින් බැංකුවට යම්කිසි අවදානමක් එනවද නැද්ද ඔව් අවදානමක් එනවා මොකද නිසි පරිදි නිවලාවට අපේ පොලිය අනුපා පොලියත් එක්ක ගිහුවේ නැත්තම් ඔන්න දැන් අපිට දෙකක් මුදල් ගලා යෑමක් අවදානම එහෙමනම් අන්න ඒ කාරණාව නිසාම අපි මේකට කියනවා ණය දීමක් නිසා බැංකුවකින් හෝ මූල්‍ය ආයතනයකින් මුදල් එළියට ගලා යෑමක් සිදු වෙනවාද ඍජු ණය direct lending එක එතකොට ඒ direct lending එක නිසා අපිට ආයතනයේ ශේෂ පත්‍රයට බලපෑමක් සිදු වෙනවා. මම කිව්වාගේ ශේෂ පත්‍රයේ මත තමයි දැන් මේක තියෙන්න පටන් ගන්නවා. අපිට liability එකක් හැදෙන්න මේක book වෙන්න පටන් ගන්නවා. අරය සල්ලි ගෙවුවේ නැත්තම් මේක default වුණොත් අපිට impairment එකකට මේක provision එකකට මේක එන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ කියන ක්‍රමවේදය තුලින් අපිට මොකද්ද එහෙමනම් මොකද්ද අපිට තියෙන ප්‍රතිලාභය? අපිට තියෙන ප්‍රතිලාභය තමයි මේක නිසා අහිමි වෙන එහෙම නැත්නම් අවදානමට සරිලන දෙයක් හැටියට අපි පොලි ආදායමක් උපදවා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒතර ඕවර්ඩ්‍රාෆ්ට් එකක් දුන්නා, බ්‍රිජ් ලෝන් එකක් දුන්නා, ඉම්පෝට් ලෝන් එකක් දුන්නා, ෂෝට් ටර්ම් රිවෝල්විං ලෝන් එකක් දුන්නා, ෆැක්ටරින් ලෝන් එකක් දුන්නා. ඒක සඳහා අපිට පොලි ආදායමක් එන්න පටන් ගන්නවා. ඒතර ඒක තමයි මූලිකම ලක්ෂණය මේ ඍජු එහෙම නැත්නම් ඩිරෙක්ට් ලෙන්ඩින් කියන ක්‍රමවේදයේදී. එතකොට දැන් මේකෙන් පැහැදිලි වෙනවා ඔයගලන්ට අපේ මූලික වශයෙන්ම ණය දීම් වර්ගීකරණයේදී ඍජු කියන කොටසට වැටුනොත් මේක අපි කියනවා ඍජු එකකදී මුදල් එළියට ගලා යාමක් සිද්ධ වෙනවා එක. ශේෂ පත්‍රයේ මත ඒක අපි රෙකෝඩ් කරන්න ඕනේ, රිපෝට් කරන්න ඕනේ කියන එක දෙක. ඒ සඳහා අපිට පොලි ආදායම් හැටියට මුදලක් ලැබෙනවා. එතකොට ඔය තුන තමයි මූලික ලක්ෂණ හැටියට තියෙන්නේ ඍජු ණය නිපයුම් සම්බන්ධයෙන්. එහෙම නැත්නම් own balance sheet financing කියලා කියනවා. Direct lending කියලා ඔය මොන නමින් කිව්වත් මේකෙදි ඔය කියන කාරණා තුන අපිට පැහැදිලි වෙනවා. ඒකට දැන් මම මෙතනදි කිව්වොත් මේකට එක important slide එකක් වෙන්නේ. සමහර විභාග ප්‍රශ්න පත්‍රවලදී අපෙන් අහනවා ඍජු සහ වක්‍ර වශයෙන් ණය ලබා දීම සිදුවන අවස්ථාවේදී ඍජු වක්‍ර හැටියට යන ලබා දීම ඔබ හඳුනාගන්නේ කෙසේද? විස්තර කරන්න. එතකොට අපිට මෙන්න මේ කියන කාරණා තුන 1 2 3 on balance sheet interest income cash flow going out කියන කතන්දරය අපිට ලියන්න වෙන 1 2 3 තව එකක් හැටියට හතරවෙනි පොයින්ට් එක හැටියට අපිට ඕන නම් අවශ්‍යයි ලියන්න මොකද්ද ලියන්න පුළුවන් අපිට ලියන්න පුළුවන්
මෙසදා උදාහරණයක් කාරක ප්‍රාග්ධනන හැටියට යන මේවා ස්ථාවර ප්‍රාග්ධන හැටියට යන මේවා එහෙම නැත්නම් තවත් මුදල් එළියට ගලා යෑමක් සිදු වෙන මොනවා හරි දේවල් අපිට තියෙනවා නම් මෙන්න මේ හැටියට උදාහරණ ටික දෙන්න පුළුවන් කියලා හතරවෙනි පොයින්ට් එක මම ගිය සතියේ පුරාම ඔයගොල්ලන්ට සඳහන් කරා ප්‍රශ්න පත්‍රයට උත්තර ලියනකොට අද ඉඳන් නැත්නම් ගිය සතියේ ඉඳන් මම කිව්වා point form answers essay type answers ලියන්න එපා රචනා වර්ගයවල ලියන්න එපා මොකද ඒවට පැහැදිලිවම ලකුණු අඩු වෙනවා කියන එක මොකද විභාගයේදී examiner marking examiner ට අත්‍යවශ්‍ය නැහැ අර ඔක්කොම කියවලා point 1 point 2 point 3 point 4 කියලා මාක් කරගෙන ඒවට ලකුණු දෙන්න එයාට තියෙන අදහස තියෙන්නේ points වෙන වෙනම આવොත් එකකට එක ලකුණක් දෙකකට ලකුණු දෙකක් හැටියට ලකුණු ලබා දෙන්න එතකොට අරයට හොයාගන්න බැරි වුණොත් එයා අහු වෙන points ගන්නට ලකුණක් දෙකක් දෙනවා. ඒක නිසා අපිට ලකුණු අඩු වෙන්න පුළුවන්. මම පැහැදිලිවම හැම මේ papers වල තියෙන හැම පළවෙනිම අවශ්‍යතාවය අපිට දීලා තියෙන්නේ point form answers කියන එක තමයි. ඒතර point form answers දීලා තියෙනවා නම් අපි ඒක මතම day 1 ඉඳන්ම ඔයගොල්ලෝ එතෙන්ට ලැහැත්ති වෙන්න ඕන කියන එක තමයි මම මේ පැහැදිලි කරන්නේ. මොකද අර අපි අන්තිමට ඒක අපරාධ මිස්ුනේ කියන මට්ටමට යන්නට එපා කියන එක මම හැම වෙලේම මතක් කරනවා. ඕනම paper එකක. හරි. එතකොට දැන් මේ වගේ එකකට උදාහරණයකට අපෙන් යවුවොත් ඍජු වක්‍ර හඳුනා දෙන්න කියලා. එතකොට ඍජු එකකට දෙදි point 1, point 2, point 3, point 4 කියලා points හතරක් පැහැදිලිව අපිට මේක කියන්න පුළුවන්. ඒක තමයි ඔයාලගේ උත්තරේ විය යුත්තේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් ඔයගලන්ට අහන්න පුළුවන්. නැත්නම් මම විගණන කරගෙන යනවා. right? එතකොට ඊළඟ එකට අපි ගියොත් ඊළඟට ගියොත් මෙන්න මේක දෙවෙනි එක. මේ මොකද්ද මේ? වක්‍ර. දැන් ඉන්ඩිරෙක්ට් ඕෆ් බැලන්ස් ෂීට්. දැන් අපි අර උදාහරණෙම ගමු. කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් තියෙන පුද්ගලයෙක් අපිට එනවා. ඒ පුද්ගලයා ඇවිල්ලා කියනවා මෙහෙමයි මට ඇත්තටම දැනට මම මෙන්න මේ වගේ ව්‍යාපාරයක් කරන් යනවා. මට ඇත්තටම තොගේ රැස් කර ගැනීම සඳහා මට මගේ මට භාණ්ඩ සපයන ආයතනය කියනවා මට බෑන් ගරන්ටි එකක් ඕනි කියලා. ඒතර බෑන් ගරන්ටියක් ඕන කියලා කිව්වම එයා කියනවා මේ බෑන් ගරන්ටි බැංකුවක් කරහා රන් දෙන්න කියලා. එතකොට අපි මොකද කරන්නේ? රයිට්. එහෙමනම් ඒකට මුදලක් තැන්පත් කරන්න, සුරකමක් තියන්න. ඒ අනුව අපි මොකද කරන්නේ? බැංකුව අන කර බැංකු අපකරයක් අපි ඒ අදාළ පාරිභෝගිකයා වෙනුවෙන් අදාළ කෝපරේට් එකට එහෙම නැත්නම් ආයතනයට ලබා දීමක් කරනවා. උදාහරණයක් ගත්තොත් අපි හිතමු යුනිලීව කියලා. යුනිලීව ඒජන්ට් කෙනෙකුට අපි බෑන් ගරන්ටියක් දෙනවා. ඒ ඒජන්ට් වෙනුවෙන් मुदल එනි පිටත පිට ඕෆ් බැලන්ස් ෂීට් කියලා කියන. ඇයි ඒ දැනට ඒක අපිට වගකීමක් පමණමයි. ඒක මොන හරි අවස්ථාවක ඒ පාරිභෝගිකයා වෙනුවෙන් අපිට ඒ බෑන් ගරන්ටි එක ක්ලේම් වුණොත් අන්න ඒක දැන් ඉන්ඩිරෙක්ට් ඉඳන් ඩිරෙක්ට් බැලන්ස් ෂීට් එකේ පිටත සිට ඇතුළට එනවා. එතකොට එහෙමනම් මේක අපි වක්‍ර කියනද අපි කියනවා ඉන්ඩිරෙක්ට්ලි තමයි අපි මේකට එක්ස්පෝස් වෙලා තියෙන්නේ. ඩිරෙක්ට්ලි නෙවෙයි. කලින් අවස්ථාවෙන් නම් අරමුදල් ගලෑමක් සිද්ධ වුණා. මේ අවස්ථාවේ අරමුදල් ගලෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එක. දෙක තමයි අපේ ශේෂ පත්‍රයෙන් පිටත තමයි මේක අපි රෙකෝඩ් කරන්නේ වාර්තා කරන්නේ. තුන්වෙනි එක තමයි. එහෙමනම් අපිට මොනවද ලැබෙන්නේ? දැන් අපි මේ දෙක කරන්නේ දෙටියක් ප්‍රමාණයකට අපිට ප්‍රතිලාභයක් තියෙන්න බෑ. කලින් එකෙන් අපිට ලැබුණ කුලිය ආදායම්. එහෙනම් මේකෙන් අපිට ලැබෙනවා මොනවද? කාස්තු කොමිෂන් එක කොමිස් ආදායම. හරි හරි නිමේෂ මధుරිකත් හරි. එතකොට සේවා ආදායමක් හැටියට ලැබෙන. එතකොට අපෙන් දැන් අහුවොත් වක්‍ර ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් කියලා අදහස් කරන්නේ මොකද්ද? ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් කියලා කියන්නේ අපි යම් ආකාරයකට ණය නැත්නම් පහසුකම් ලබා දීමේදී ඒ ණය පහසුකම් ලබා දෙන ක්‍රමවේදය අනුව මුදල් ගලෑමක් සිදු වන්නේ නම් එම ණය නිපැයුම් ශේෂ පත්‍රයෙන් පිටත වාර්තාකරණය කරන්න නම් ඒ ලබා දෙන ප්‍රතිපාදන සඳහා අපිට සේවා හෝ කොමිස් ආදායම් වශයෙන් ලැබෙන්නේ නම් ඒවා අනියම් නැත ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් කියලා අපි සලකා බලනවා. හතරවෙනි පොයින්ට් එකට අපි ලියන්න පුළුවන් උදාහරණයක්. බැංකු අපකර
ආයතනික ඇප කර එහෙම නැත්නම් අපිට ලියන්න පුළුවන් letter of credit වගේ දේවල් නැහැ ලිපි එහෙම නැත්නම් ක්‍රියාකාරී බදු එහෙම නැත්නම් performance bond වගේ ගොඩක් අපිට ලියන්න පුළුවන් එතකොට ඒ වගේ 1 2 3 4 කියලා පොයින්ට්ස් හතරක් අපි ලියා ගන්න ඕනේ මම ඔය ඕක පැහැදිලි කරේ ඔය විදිහම ප්‍රශ්නයක් අපිට ආවා එතකොට ඔය විදිහම ප්‍රශ්නයක් ආවම ඔය අපි පොයින්ට්ස් තුනක් හරි හතරක් කරලා ලියන්න ඕනේ ඒ කියන ලකුණු පහක් අපිට ලබා ගැනීම සඳහා මම හිතනවා ඒක අමාරු නැහැ නමුත් ඔයගොල්ලෝ මම මුලින්ම කියන්නේ අපි මූලික වශයෙන්ම අපි පුරුදු වෙන්න ඕනේ අපේ එක්සැමිනේෂන් එකේ එක්සැමිනර්ට ප්‍රසන්ට් කරන විදිහ ඒ ස්ටයිල් එක දෙතන වැරදුන තමන් අපරාධ වෙන්නේ ඔයාලට 85කට යන්න පුළුවන් ඒ කියන 75ක් නතර වෙන 75 65 65 55 කොහොම හෝ අඩු වෙනවා ඇයි අපි ප්‍රසන්ට් කරන්නේ දන්නේ නැත්නම් කරුණු සීරි දේවල් දන්නවා නමුත් විභාගයේ එක්සැමින අහන ක්‍රමවේදයට අපිට ඒක දෙන්න බැරි නම් අපිට යම් ආකාරයක ගැටලුවක් එන්න පටන් ගන්න නිසා පැහැදිලි අපි ඉදිරියට කරගෙන යමු දැන් මෙතනදී ඊළඟට අපි කතා කරමු දැන් මූලික වශයෙන්ම මම කිව්වා මේ මේ විදිහට වර්ගීකරණය කරන්න ඇයි හඳුනා ගැනීම පැහැදිලි කර ගැනීම කාරණා ධාරණය කර ගැනීම සඳහා පමණයි නැතුව මේ මේ කියන ක්‍රමවේද අටකට මේ මෙහෙම ණය වර්ගීකරණයක් කොහෙවත් නැතුව ඇති ස්මාර්ට් ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් කියන එක නම් පැහැදිලිවම තියෙනවා නමුත් අනිත් ඒවා නැතුව ඇති නමුත් අපි මේ කරන්නේ යම් ආකාරයකට කාරණා පැහැදිලි කර ගැනීම සහ ඒතර අපිට ලේසි දැන් උදාහරණයකට අපිට දැන් අර මම කිව්ව අර විභාගෙදී අර ප්‍රශ්න අහනකොට එයා අහන සුළු මධ්‍ය පරිමාණ ධනි පුද්ගල ව්‍යවසායකයෙක්ගේ ණය අවශ්‍යතා සඳහා ඔබ යෝජනා කරන ණය නිපුම් කිව්වහම ඒතර වට කල්පනා කරයි මොනවද ණය අවශ්‍යතා ඒක අපිට පුළුවන් දිරකින් දිලි කියලා කඩන්න පුළුවන් ඒක. එහෙම නැත්නම් අපිට ණය දීමට පදනම් වෙච්ච සාධක මත කඩන්න පුළුවන්. එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන ස්ථාවර ප්‍රාග්ධන විදිහට කඩන්න පුළුවන් කියලා ඔන්න ඔයගේ මතකයට එනවා. ඒ මතකයට එන්නේයි මේ කාරණා අටක් අපි ඉගෙන ගත්ත නිසා. නැත්නම් ඔය එකපාරටම බලාගෙන ඉන්නෝ ඉඳලා ඉඳලා කල්පනා කරනවා දැන් මොකද්ද මේ අහනෝ විභාගයට අහනවා ප්‍රශ්නයක් දැන් මම ලියන්න ඕනේ මොනවද මම පාඩම් කරපුව 15ක් තියෙනවා ඒක හරියද මෙතෙන් ඔන්න. අපි කාරණා ගොඩක් කල්පනා කරනවා. එහිම බෑ. ඒතර අපි දැන් හරි තනි පුද්ගලික ව්‍යවසායකෙක් රයි. අන්න හරි. එයා ව්‍යාපාර කටයුතු දෙනවා. එතකොට මොනවද එයාට අවශ්‍යතා තියෙන්නේ? සමහරට පුද්ගල ණය ඕනේ. පුද්ගලික ණය අවශ්‍යතා තියෙනවා. පරිභෝජන ණය උදාහරණයක්. එහෙම නැත්නම් කාර්ක ප්‍රාග්ධන ණය. එහෙම නැත්නම් ස්ථාවර ප්‍රාග්ධන ණය. එහෙම නැත්නම් එයාගේ පෞලිය අරහිමේ තියෙන ක්‍රොස් සෙලිම කිතක. එතකොට දැන් මොකද මගේ ඔළුවට ප්‍රශ්න يعني කීපයක් එනවා. දැන් අපෙන් වෙන මොකුත් අහන්න නැතුව කියමුකෝ තනි පුද්ගල ව්‍යාපාරිකයෙක් ඉන්නවා. ඒ සඳහා බැංකුවක් ලෙස ඔබට ඒ යෝජනා කළ හැකි ණය නිපුම් වර්ග කීපයක් සාකච්ඡා කරන්න කියලා. එතකොට ඔයා දැනගන්න ඕනේ එයාගේ ණය අවශ්‍යතාවයන් මොනවාද? උද්ගලික, ව්‍යාපාරික, ඒ වගේම එයාගේ පවුලේ සමහර දේවල්, ව්‍යාපාරයේ ඉන්න පුද්ගලයන්ට දෙන ණයවල, එහෙම නැත්නම් එයාගේ ලීසින් හයක් පච්චස් වගේ දේවල්, වත්කම් වලදී ගැනීම. එතකොට අවශ්‍යතා ගොඩක් අපිට පේනවා. එක්ස්පෝර්ට් ඉම්පෝර්ට් තියෙන පුළුවන්. එතකොට අන්නේ ඒ ආකාරයට ඒ පුද්ගලයාව හඳුනා ගැනීමේ පහසුවතා සඳහා තමයි අපි මේ හතක් වටක් ඉගෙන ගන්නේ. අන්න ඒක ඔළුවේ තියාගන්න. මොකද මේක කොහෙවත් දැනග මේ මෙන්න මේ විදිහට විය යුතුයි කියලා එකක් නැහැ. දැන් මම මේ ටික කිව්වහම දැන් ඔයාලට පුළුවන් මේ කාරණා අට නෙවෙයි මේක 12ක් කරන්න. මේක 4ක් කරන්න. ඒක ඔයාලට පහසුවෙන් පාඩම් කරගන්න විදිහට ඔයාලා කරගත්තට කමක් නැහැ. හැබැයි end of the day අපි මේ ආකාරයේ ණය වර්ග ණය නිපුණ 10ක් 15ක් අපි කටපාඩමින් දැනගත යුතුයි. මොකද එක්සැමිනර් සමානලාට කෙලින්ම නමින් අහනවා මේක විස්තර කරන්න නැත්නම් අර වගේ වක්‍රාකාරයෙන් අහනවා. ඒතර ඔය දෙකම දැන් නැත්නම් අපිට ඒ කියන ලකුණු පහ ලකුණු 20 ලබා ගැනීමෙන් හැකියාවක් තියෙනවා. මොකද දන්නවනම් හරිම ලේසින් ඒ ලකුණු 20 ලබා ගැනීම හැකියාවක් අපිට තියෙන නිසා. එතකොට දැන් මෙතනදී අපි කිව්වා ණය දීමට පදනම් වූ සාධක මත. මට හරි වටිනවා. දැන් මෙතන නැත්නම් දෙකයි තියෙන මම තවත් ඉස්සරහට තව එකක් විතර පැහැදිලි කරන්න. ඒ කියන්නේ දැන් අපි දැන් බැංකුවක ඉඳලා අපි ණය ලබා දීමේදී ඒ ණය ලබා දෙන ක්‍රමවේදයට පදනම් වෙච්ච සාධකයක්. මොකද්ද මේ? උදාහරණයක් ගත්තොත් වත්කම් වලට එරෙහි ණය. දැන් මට නිකන් කියන්න දැන් වත්කම් වලට එරෙහි ණය කිව්වහම අපේ බැංකින් බුක් එකේ දැන් ඔයාලා නිකන් කල්පනා කරන් බ්‍රාන්ච් එකට ගිහිල්ලා මේ ඇසෙට් බේස් ලෙන්ඩින්, සිකියුරිටි බේස් ලෙන්ඩින් කියලා මොනවා හරි ඔයගොල්ලන් එකපාර ඔලුවට එනවද? මේ මේක කියවන්න නැති වුණත් මොනවා හරි එනවද? මොනවද මේ වත්කම් වලට එරෙහි කියලා නිකන් නමින්ම තේරෙන්නේ මොකක්ද? housing loan sir housing loan ඔව් ඔයා කියනවා වත්කම් වලට එරෙහි ණය කියලා. ඇයි අපි එහෙම කියන්නේ housing loan කියලා? ගොඩක් වෙලාවට එතන සුරකුමක්. එහෙම නැත්නම් property එකට එරෙහිව දෙන එකක් කියලා අපිට කියන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒකේ
මූලිකම දේ අපි සුරුකුමක් කියලා බලන නිසා තමයි අපි මේ අඳහන් සඳහන් කිව්වේ. තාම මොනවද අපිට ඒ වගේ තියෙන්නේ? ඊටත් වඩා ගේජ් ලෝන්ස් යස් ඉන් යුවරි මෝගේජ් ලෝන් කියන එකත් එතෙන්ට එනවා. නිකන් මට ඒක මොනවද? ලීසින්. ලීසින්. වෙරි ගුඩ්. උදාර. මොන අහුන් නේ මනෝජ්? ප්‍රශ්න. උදාර මොකද කිව්වේ? ෆෝනින් කියලා. ෆෝන්. වෙරි ගුඩ්. වෙරි ගුඩ්. මනෝජ් මොනහරි කිව්වා? උකස් නැටවසගේ ෆෝනින්. හරි හරි. එතකොට දැන් ඇයි අපිට ඒ වගේ ටග් ගාලා මතක් වෙන්නේ? අපි කියනවා ෆෝනින්. නැත්තම් මේ 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 කවුද? මනෝජ් කිව්වා උකස් නැය. මොගේජ් සෝරි ගෝල් ලෝන්ස් උකස් නැය. ඊට පස්සේ අපිට තව කියන්න පුළුවන් හය පර්චස් ලීසින්. නැත්තම් මොගේජ් ලෝන්ස්. එහෙම නැත්තම් කැෂ්බැක් ලෝන්ස්, කැෂ්බැක් ඕඩීස් මොනවද මේ? හැබැයි හැම වෙලෙම දැන් මෙතන චූටි දෙයක් ආපහු වටහා ගන්න දැන් අපි මම කිව්වා කිත් මෙහෙම වර්ගීකරණය කරපුවම අපිට හිතන්න පුළුවන් රයිට් ලීසින් එකක් ඔක්කොම වෙන්නේ ඇසෙට් බැක් නං සෙකියුරිටි බැක් නං ඇයි අපි DSCR එක හදන්නේ කියලා කාටවත් ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද DSCR එක මෙතෙන්ට අදාළ නැහැ නේද කියලා ඒක මෙහෙමයි ඒ දෙකක් එකතු වෙලා හැදෙනකොට තමයි ඒ අපි DSCR එක බලන ඇසෙට් එක බලන නමුත් අපි සාමාන්‍යයෙන් ගත්තාම ඇසෙට් බැක් එකක් සෙකියුරිටි බැක් එකක් කියලා කියන්නේ ප්‍රිඩොමිනන්ට්ලිම ඇසෙට් එක ගින් ලොකු වැලියම් එකක් ඒ ණය මුදල එන නිසා දැන් අපි ගත්තොත් ලීසින් එක ඇත්තටම ඒකේ අපි එයාට ගෙවන්න පුළුවන් ද බැඳ DSCR එක හදනවා හැබැයි DSCR එකටත් වඩා වැදගත් වෙන්නේ මොකද්ද ඇසෙට් ටයිප් එක ඇසෙට් ක්ලාස් එක කන්ට්‍රි ඔෆ් ඔරිජින් එක කොච්චර කාලයක් එක පාවිච්චි කරන්න පුළුවන් එහෙම නැත්නම් ෆෝ සේල් වැලියු එක එහෙම නැත්නම් රිකවරි වැලියු එක මාක් සෙකන්ඩ් හෑන්ඩ් වැලියු එක ඒවා මත අපේ ඩිසිෂන් එක 75% විතර තීරණය වෙලා ඉවරයි ඊට පස්සේ තමයි දැන් අපි පුද්ගලිකවත් රයිට් මට ගෙවන්න පුළුවන්. මගේ DCR එක මෙච්චරයි. හරි මට මේම් කරා මට දෙන්න පුළුවන් Volvo එකක් පුළුවන්. එහෙනම් නැත්නම් අපේ මූ වෙන්නේ නැති වාහනයක් ගන්න ගිය ගමන් අපි පොඩ්ඩක් කියලා රයිට් ආ එහෙම වට ගෙවන්න පුළුවන් වුණත් හැබැයි අපි 180ක් නම් දෙන්නේ නැහැ. 150ක් වගේ අපි දෙන්න. ඇයි ඒ? අපි දන්නවා ඇසෙට් එකේ වැලියු එක තමයි අපි ඔලුව වැඩ කරන්නේ. හැබැයි ජපනීස් වෙහිකල් එකක් ආවොත් එයා හොඳටම ගෙවන්නත් පුළුවන් නම් අපිට සමහරට 100ක් මම කියන්නේ LTV එකට සබ්ජෙක්ට් 100% ෆයිනෑන්සින්ග් කරත් අපිට කරන්න බැහැ. කැමැත්ත කාසාවක් වෙනවා මොකද අපි දන්නවා obviously second hand value එක වැඩි වීමක් සිද්ධ වෙනවා මොකද අපිට එයා ටිකක් කාලයක් ගෙවනකොට අපිට අනිවාර්යයෙන්ම අපේ recovery කරගන්න ගැටලුවක් වෙන්නේ නැහැ කියන අදහසකුත් අපි එක. ඒතර අන්න ඒ වගේ වත්කම් වලට එරෙහි වෙන ණය කියලා කොට්ටාසයක් අපිට ඉදිරියට බැංකු කරන්නේ හඳුනා ගන්න පුළුවන්. ප්‍රධානම දේ තමයි සුරකුම්. එතකොට හැබැයි මේකෙදි තව පොඩි ගැටලු ටිකක් එන්නත් පුළුවන්. වාසිය වාසියකුත් එන්න පුළුවන්. මම නිකන් එකක් මේකම සාකච්ඡා කරන්න යනවා. දැන් අපි හිතමුකෝ කැෂ්බැක් ලෝන් එකක්, ගෝල් ලෝන් එකක්, ෆෝනින් එකක්, මෝගේජ් ලෝන් එකක් එහෙම කිව්වොත් එම අපිට මොකද හිතෙන්නේ? හරි ලේසි නේද දෙන්න මේක? ඕවද කවුන්ටර් දෙන්න අපිට පුළුවන්. පුද්ගලෙක් එනවා. කියනවා හරි මගේ මෙන්න මෙහෙමයි කැරට් මෙන්න මෙහෙම ෆෝනින් එකකට මම ආවා. මේක තමයි මං ගාව තියෙන රත්තරන්. මේ ප්‍රමාණය. ඒතකොට මොකද කරන්නේ? අපි මෙෂර් කරලා බලලා කියනවා රයිට්. ආගේ කැරට් 22, 24, 18 රයිට්. අපේ මෙන්න මේ 70ක්, 65ක්, 80ක් දෙනවා. එතකොට විනාඩි 10ක 15ක වැඩක් විතරයි තියෙන්නේ ඔන්න සල්ලි ටික ඕද කවුන්ට් දුන්නු. ඉතා ඉක්මනින් ලබා දෙන්න පුළුවන්. ඒ ඩොග් ස්ථානවත්, රීජන් මැනේජර්, රීජියම් ලෙවල් එකට යන්න ඕනේ නැහැ. කැෂ්බැක්. ඩිපොසිට් එක 180ක්, 90ක්, 95ක් ඕද කවුන්ට්. හරිම ලේසි. අපි ගත්තොත් ඕඩී බැක් ඕඩී එකක් ඇස් අගේන් සිකියුරිටි. අපි සමහරට 5 මිලියන් ඕඩී ඇස් අගේන් 50 මිලියන් ප්‍රොපර්ටි. එතකොට වැලියුේෂන් එකක් කරන්න උතර ලොකු දෙයක් නැහැ. මොකද 10 ටයිම්ස් ඉතර සිකියුරිටි එකක් තියෙන නිසා දෙනවා. එතකොට මොකද වෙන්නේ මේක හරි පහසුයි ඕවද කවුන්ට් දෙන්න පුළුවන් එතකොට තීරණ ගැනීම හැකියාව හරි මික්මන් ඕවා තමයි ධනාත්මක දේවල් හැබැයි ඍණාත්මක දේවලුත් තියෙනවා මොනවද ඍණාත්මක දේවල් තමයි අපි හිතමු සිකියුරිටි වැලියු එක නේ අපි මූලිකම හඳුනා ගැනීම නැත්නම් මූලිකම මැන ගැනීම මොකද වෙන්නේ සිකියුරිටි වැලියු එක උස් ඉහළ පහළ ගියොත් දීපලක් නම් ඉහළ පහළ වෙන්න පුළුවන්. ඒ වගේම දැන් ලංකාවේ අපි ෆොරින් කරන්සි ඩිපොසිට් සම් හැම වෙලෙම ඉහළ යෑමක් වෙන්නේ. ලෝකල් රුපියස් වලට නම් මොකද වෙන්නේ ස්ටැග්නේට් වෙනවා. රයිට්? පෝණි වගේ එකක් ගත්තොත් රත්තරන් මිල ඉහළ පහළ යන්න පුළුවන්. ඉහළ පහළ ගියොත් අපේ එක්ස්පෝෂර් එකට බලපෑ දැන් එහෙම එකක් වුණානේ අවුරුදු 7-8කට කලින් අපිට මොකද වුනේ? එකපාර ලෝක වෙන්ද පොලි රත්තරන් මිල බැහැගෙන බැහැගෙන ගියා. එතකොට සෑහෙන බැංකු ප්‍රමාණයකට ලොකු බලපෑමක් වුණා කොහොමද ඒ ලබා දෙන ණය මුදල අය කර ගන්නට බැරි කානට රත්තරන් මිල පහළ ගියා
संबंध कर एक आपकी नगेर बलागिन नायलबादी में कल युतुम देख एक देख एक अपीट मतलब तीरने का पुलवा मे भी दिएट क्लासीफाई कर लियनवा एक क्लासीफाई कर लीन हनुना पासवर्ड मैं उदाहरण कैशबैक लोन का फोनिंग इवे देखट अपीट निकाम बैंको दिन प्रोडक्ट पेपर का आगे तीब अभी अवेलेबल मेक का मेक नार्मल अप्रूवल अवेद मेक डॉक्यूमेंटेशन को कौंट दुलवा बैद मुदल प्रवाह मुकदमेट विशेष कारक प्रार्थना विशेष अनागत मूल प्रवाह बल्ट सापेक्ष व्यापृति नाय बलती अपिटिका मूल्य प्रवाह वलट मूलिका सुरकुम का सुरकुम सेकंडरी कारक प्रार्थन तोगे मूल्य कर्मे नागति मूल्य कर्मे पुदुकार मूल्य कर्मे के लिए इतकोटे मूल्य कर्ण करोगे सुरकुमे तोगे सुरकुम करोगे लघुवटना पुलट बड़ा अभी बल अदाल तोगे विकुणल मुदल अभी तुमको इंपोर्ट एलसी का ओपन करना एक रिटायर करना इंपोर्ट लोन कर दी इंपोर्ट लोन दी लिखा कर हम मास हाथर की एक बिकुल मट साली को मट वाहन तीन आधास तीन अब वाहन तीन आधास वडा मट वेदगा मुखद मट वेदगा वाहन विकुण कि वाहन माकटे का तीन कोई खाले मेक विकुणा विकुण मिल अनु मम मगे इसके तीन एक कारक प्राग्दान अनी तुगे बुद्धि तुगे मम सुरक गण कंट्रोल बोलवा हे मत वेड़ी वेदगा तुगे विकुण दवस सह ये मौल्य प्रवाह मट ऐन खाले अणु प्रमाण अणु मट मे नाय मुदल विनस्करा से बोलवा मत ये समय अभिगम रखिया वक्र अभी आना बैंक उपयन आदाय मत तम अन्दे मूल्य प्रवाह मत नया इतकोटे पलवनी के देखे विनसती मुने पलवनी के मौल्य प्रवाह के सैकंड्री आगे सो मैं बेलवीत ओडी बैट लोन कदी मम हे मैं इंट्रस्ट गिवन हटी मट गिया मे कवर्द गिवान मम हे सेक्यूरी के तीन गिवन मट मे लेटर ऑफ सेटअप कदमे कर ओडीन तेम गिवन ऑप्शन रिडीम कर मिथन दी कैश बेस्ट लेंडिंग सुरकुम सेकंड्री सुरकुम तीन वाई अब मौलिक मगे आवश्यकता मगे मूल्य प्रवाह अब मम क्यू आगे मे देखे एक समगामी लक्षण तीन पुलवा उदाहरण
නිවාස ණයක් කාටද කියන්න පුළුවන් ඇසෙට් බේස් පැත්ත වැඩි නේද ලොකු ඉඩමකට නේද ඔයා ණය දෙන්නේ හැබැයි ඒ වගේම අනිත් පැත්තට මම කියනවා නෑ කෑෂ් ෆ්ලෝත් එතන තියෙනවා එයි දැන් මම දැන් ගන්න පඩියට හරියන ලෝන් එක ගිනුත් ඒක කන්ට්‍රෝල් වෙනවා DCR එක හදන්න එහෙමනේ එතකොට ඒක නිසා ওই හයිබ්‍රිඩ් මේ දෙකේම තියෙන ලක්ෂණත් එතනදී දකින්නට ලැබෙනවා එතන දැන් මේ මුදල් වලට එරෙහි ණයවලදී තම එකක් මම මෙතන පැහැදිලි කරන්න ඒක තමයි දැන් මේ ඇවිල්ලා ප්‍රසන්ට් ඩේ කෑෂ් ෆ්ලෝ එහෙම නැත්නම් අද දවසේ එහෙම නැත්නම් වර්තමානයේ එහෙම නැත්නම් නිය ෆියුචර් තියෙනවා තමයි මම මේ සාකච්ඡා කරන්නේ අනාගතයේදී අනාගතයේ මූල ප්‍රවාහවල තොන්තරන් ඉන්න පුළුවන් නේ ඒ කියන්නේ යම්කිසි දෙයක් වාගරගෙන යනකොට අනාගතයේදී ඔයා මුදල් ප්‍රවාහ උපදවනවා ඒ කොහොමද ව්‍යාපෘතියක් දැන් අද ඔයා උදාහරණයකට ජොබ් එකක් කරලා ඔයා හිතන මට ඇති මේක කරා අතේ යම් මුදලකුත් තියෙන මම ව්‍යාපාරයක් පටන් ගන්න ඒක සමහරට IT කම්පැනිය ඒක සමහරලාට environmental related මොකක් හරි එකක් ඒ මොනවා නිෂ්පාදනයක් වෙන්න පුළුවන් එහෙම කීපයක් වෙන්න පුළුවන් ඔයා මොකද කරන්නේ කරලා එන බැංකුවකට වා කියනවා රයිට් මම මෙන්න මේ ආකාරය එකක් කරනවා මම අවුරුදු 2කින් 3කින් 4කින් 5කින් මෙහෙම තමයි මගේ අනාගත මූල්‍ය ප්‍රවාහ තර මගේ ප්‍රොජෙක්ට් එකකට මට ඉඩමක් ඕනේ ගයක් ඒ බිල්ඩින් එකක් හදන්න ඕනේ මැෂිනරි ගන්න තියෙනවා equipment වලට තියෙනවා කාර්ක ප්‍රාග්ධානය තියෙනවා contingencies වෙන්න පුළුවන් එතකොට මම ඔන්න ප්‍රොජෙක්ට් plan එකක් හදනවා ඒකෙන් සීර ප්‍රමාණයක් මම දානවා සීර ප්‍රමාණයක් මම බැංකුවෙන් බලාපොරොත්තු වෙනවා එතකොට ඒ කියන්නේ මොකද අද දවසට ඔයා income එකක් generate කරනද රුපියල් 0යි නේ කිසි දෙයක් generate කරන්නේ නැහැ නේද අතට හැබැයි අනාගතේ මේක හදලා බිල්ඩින් හදලා මැෂින් equipment දාලා බිස්නස් කරලා පයිලට් රන් එක ගිහිල්ලා ඔන්න මාස 6කින් 9කින් අවුරුද්දකින් ඉන්කම් ජෙනරේට් කරනවා අන්න ෆියුචර් ෆෝකාස්ට් ප්‍රොජෙක්ටර් ඒ ඉන්කම් එක බේස් කරගෙනත් අපිට ණයක් ලබා දෙන්නට පුළුවන් ඒකත් මූල්‍ය ප්‍රවාහයට එරෙහි ණය හැටියට සාකච්ඡා කරනවා අපි කියන ව්‍යාපෘති ණය ප්‍රොජෙක්ට් ලෝන්ස් ප්‍රොජෙක්ට් ලෙන්ඩින් ඒකෙත් මූලිකම ක්‍රමවේදය මූල්‍ය ප්‍රවාහ අනාගත හැබැයි සුරුකුම් ලබා ගැනීම අවශ්‍යතාවය එතන තියෙනවා මොකද දැන් අනාගතයේදී මොකුත් නැති දෙයක් කරනකොට දීපලැපයක් වෙන්න පුළුවන් ඒ ව්‍යාපෘතියේ දීපල අප හැටියට ලබා ගන්න අවස්ථාවක් අපි තියෙනවා එතකොට දැන් මම පැහැදිලි කරේ වත්කම් වලට එරෙහි ණය කියලා එක වර්ගයක් තියෙනවා මූල්‍ය ප්‍රවාහයට එරෙහි ණය කියලා තව එකක් තියෙනවා ඒකේ මම කිව්වා එකක් වර්තමාන මූල්‍ය ප්‍රවාහ අනිත් එක අනාගත මූල්‍ය ප්‍රවාහ කියලා පැහැදිලිද ඒ තුන එමෙතන ඒ දෙක අපි එහෙමනම් තව එකක් ඉස්සරහට ගියොත් දැන් සර් එතකොට බිල් ඩිස්කවුන්ටින් කියන්නේ සර් මේ දෙකෙන් මොකද කියන්නේ බිල් ඩිස්කවුන්ටින් කියලා කියන්නේ ඇත්තටම එන්නේ කෑෂ් ෆ්ලෝ බේස් වෙන්නේ හැටියට ඒ කියන්නේ දැන් බිල් එකක් අපි ඩිස්කවුන්ට් කරනකොට අන්ඩර්ලයින් අපේ අදහස මොකද්ද අරුණ ඒ බිල් එක මැචුව වෙනකොට අපිට මුදල් එනවනේ එතකොට ඒ ට්‍රාන්සැක්ෂන් ස්පෙસિෆික් ඒක නේ තව හිතා ගන්න පුළුවන් පෝස්ට් රේට් චෙක් ඩිස්කවුන්ටින් කියන්නේ චෙක් එකක් තියෙනවා මතුදා අපිට රියලයිස් වෙන එක. එතකොට දැන් අපි අද මොකද කරන්නේ? චෙක් එක ඩිස්කවුන්ට් කරලා අද මම සල්ලි දෙනවා. මට දවස් 5කින් චෙක් එක රියලයිස් වෙනවා. එතකොට මොකද අන්ඩර්ලයින් මට තියෙනවා ඇසෙට් එකක්. ඒතර කෑෂ් ෆ්ලෝ එකක් එකට එකතු වෙලා තියෙනවා. අපි ෆැක්ටරින් ගත්තත් අපි එතකොට ඔය බිල් ඩිස්කවුන්ටින් ගත්තත් චෙක් පර්චේසින් ගත්තත් චෙක් ඩිස්කවුන්ටින් ගත්තත් ඔය කියන ආකාරයේ ට්‍රාන්සැක්ෂන් එක ස්පෙસિෆික්. ඒ කියන්නේ ඒකට ආවේනික වෙච්ච මූල්‍ය ප්‍රවාහයක් දැන දැන තමයි මම මේ කරන්නේ. ඒක දැන් කාටද කියන්න පුළුවන් ඇසෙට් බැක් නේද කියලා නෑ. ඇසෙට් බැක් වලට ලක්ෂණට වඩා වැඩිපුර තියෙන්නේ කෑෂ් ෆ්ලෝ බේස් ලක්ෂණ. ඒක මම කිව්වේ සමහර වෙලාවට අපිට ඕක අර දැන් මේ ලක්ෂණ තුන හතරක් තියෙන එකක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් ව්‍යාපෘති ණයකට මම දීපල අපේකුත් අරගෙන කරනකොට මොකද වෙන්නේ? එතකොට දීපල හැපයක් හැටියට දිනකොට ඒක වැටෙනවා වත්කම් වලට රේ. මූල්‍ය ප්‍රවාහ අනාගත කියන එකට වැටෙනවා මෙතන. නමුත් අපි ඒකේ කියලා ભેදයක් ඇති කරගන්නේ නැහැ. නමුත් දැන් ඒක අපි කරන්නේ වැඩි පහසුවකට. එහෙම නැත්නම් මේ ණය පිළිබඳ තවදුරටත් ඇඟීම් කිරීමේ පහසුව සඳහා තමයි මේ දේ කරන්නේ. ඒ වගේම තමයි අනිත් එක අපි දන්න ඔයා දැන් වත්කම් වලට රේ ණය කියලා ඔළුවට ආව ගමන්ම අපිට ටික කම්ෆර්ට් සෝන් එනවනේ. සුරුකුමක් තියෙනවා. ඊසිලි රිකව කරන්න පුළුවන්. ඕද කවුන්ට් කරන්න පුළුවන්. එතකොට සුරකම ඇවිල්ලා ගෝල්ඩ් එහෙම නැත්නම් කෑෂ් මොකද වෙන්නේ අපිට ලොකු අදහසක් එනවා එහෙමනම් ඒක රිස්ක් එකක් නෑ නේද කියලා
අනිත් පැත්තට ගියොත් ව්‍යාපෘති වලට එරෙහි නැහැ ව්‍යාපෘති නැක් තියෙනවා සුරකම මුකුත් ගන්න හැබැයි අද සත පහක්වත් නැහැ අවුරුදු දෙකකින් තමයි ජෙනරේට් වෙන ඉන්කම් එක එතකොට අපි ඒක තියෙන ඉන්කම් එක ජෙනරේට් වෙන තව තියෙන ගොඩක් එනවා ඒක තමයි ආර්ථිකය කොහොම වෙයිද වෙළඳපළ කළමනාකාරීත්වය තාක්ෂණය දේශපාලන එහෙම නැත්නම් සමාජීය නීති ඒ වගේ ගොඩාක් ක්ෂේත්‍ර හරියොත් නේ අනාගතේ මගේ ව්‍යාපෘති හරියන්නේ එතකොට ලොකු රිස්ක් එකක් ගන්නවා. අන්න දැන් මම දන්නවා රයිට් මේක නම් අර කෑෂ් ෆ්ලෝ බේස් එකෙත් අනාගත මූල්‍ය ප්‍රවාහ ඇසෙට් බක් වගේ මේක ලේසි නෑ. ඔන්න අපිට දැන් පොඩි රෙඩ් මාක් එකක් සිග්නල්ස් එකක් එන්න පටන් ගන්නවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේකෙදි පහසුකමක් එමු නැත්නම් අපිට උදව්වක් වෙන්නේ. තව මොනවා හරි ගැටලු තියෙනවද? එතකොට ඊළඟකට යන්නට කලින් මම මේකේ තවත් එකක් කියලා දෙන්නම්. මොකද මෙතන දෙකක් තිබුණාට තවත් ඒ වගේ අපිට පොඩක් සඳහන් කරන්න පුළුවන්. අපි හිතමු ෆී බේස් ලෙන්ඩින්. සේවා ආදායම් වලට එරෙහි ණය. සේවා ආදායම් මත පදනම් වෙච්ච නෑර ඇත්තටම අපි කතා කරගත ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් කියන්නේත් මේකම තමයි. මම ඒක කිව්වේ දැන් ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් කියලා එක තැනක හඳුර ගන්න. මෙතෙන්දී අපි තව දෙයක් හඳුර ගන්න. එතකොට සමහරවිට දැන් ඔය ඩිරෙක්ට් ලෙන්ඩින් වල කොටස් දෙකක් තමයි වත්කම් වලට එරෙහි සහ මුදල් ප්‍රවාහයට එරෙහි ණය. ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් එකක් තමයි මේ මම කියන සේවා ආදායම් මත පදනම් ණය. මොකද්ද? සේවා ආදායම් මත පදනම් වෙච්ච ණය කියලා කියන්නේම ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් වගේ ගන්න. ශේෂපත්‍රයෙන් පිටත. එතකොට මුදල් එළියට කලා නොයන සේවා ආදායම් හැටියට ලැබෙන එමෙතන LCs බෑන්ක් ගරන්ටිස් වගේ තියෙන දේවල් ටත් ගො සේවා ආදායම් කියලා. හරි සේවා ආදායම් මත පදනම් වෙච්ච ණය. උදාහරණ ටිකක් තමයි මම පැහැදිලි කරන්නේ. නමුත් ඒක දැන් අපෙන් හෙව්වොත් මොකක් හරි වත්කම් වලට එරෙහි ණය. මුදල් ප්‍රවාහයට එරෙහි ණය සේවා ආදායම් මත පදනම් වන ණය යනුවෙන් ඔබ හඳුනා ගන්න ණය වර්ග සඳහා උදාහරණ කීපයක් දෙන්න. එහෙම නැත්නම් ඒවා වල ලක්ෂණ කීපයක් පැහැදිලි කරන්න කියලා ප්‍රශ්නයක් දෙන්න. එතකොට ඔයගොල්ලෝ කලබල වෙන්න ඕනේ නැහැ මොකද අපි ඒක ඉගෙනගෙන තියෙන නිසා. ඒ වගේම තමයි ප්‍රායෝගික තලයේ ගත්තත් බැංකුවේ දැන් බ්‍රාන්ච් එකේ වැඩ කටයුතු කරනකොට සමාජලට ඒගොල්ලෝ කරනකොට දැන් වාටිට වඩා ටිකක් high level එකක්. දැන් වාගේ ප්‍රොඩක්ට් එක වා දකින්න කොහමද? ඔක දැන් නිකන් ඔයා ෆෝනින් කියලා කිව්වට නෙවෙයි. ඔය ෆෝනින් එක හැදෙන්නේ ඔතන තියෙන අන්ඩර්ලයින් එක ඇසෙට් එක. ඔක ඇසෙට් බැක් ලෙන්ඩින් එක. ඔක සිකියුරිටි බැක් ලෙන්ඩින් එක. ඇයි අපි එහෙම කියන්නේ? මොකක් හරි අවශ්‍ය අවස්ථාවකදී අපිට මේක ණය අය කර ගැනීම සඳහා සුරුකුම් මත නැඳෙන්නට පුළුවන්. එතකොට ඒකේ අපිට ආදායම් මෙන්න මෙහෙමයි ලැබෙන්නේ. අපිට තියෙන අවදානම අඩුයි කියලා අපි කියන්නේ මෙන්න මේක නිසායි. පැහැදිලිද? දැන් එතකොට ඔයා අර නිකම්ම පල්ලෙහා ඉන්න කෙනෙකුට උපදෙස් දෙන විදිහ මට්ටමට දැන්පත් වෙනවා මෙන්න මේ විදිහට දැනගත්තට වර්ගීකරණය දැනගත්තට පස්සේ. එතකොට එහෙම නැත්නම් මැනේජර් අපිට ඔයගොල්ලන්ට කතා කරනවානේ. එතකොට රීජනල් ඔෆිසෙන් කතා කරලා කියනවා හරි ප්‍රොඩක්ට් එකක් අපි ඩිසයින් කරමු. ප්‍රොඩක්ට් එක ඩිසයින් කරනවා මෙන්න මෙහෙම කස්ටමර් බේස් එකකට. එතකොට කස්ටමර් බේස් එකකට මෙහෙම ඩිෆයින් කරන් දෙනකොට අපි දැන් ටිකක් එකපාර රයිට්. ණය අවශ්‍යතා ගැන කතා කරන්න එපා. ණය අවශ්‍යතා ගැන කතා කරනකොට අපිට ගොඩක් පැහැදිලි වෙනවා කොහොමද? ණය අවශ්‍යතාවල අපි අර කියන වගේ දිරකින් දෙලේ කලි කඩන්න පුළුවන්. එහෙම නැත්නම් පදනම් වෙච්ච සාධක මත කඩන්න පුළුවන්. ඒතර අන්නේ එහෙම අප්‍රෝච් එකක් ගේනකොට ඔයාලට නිකන් ඔටෝමැටිකලි ඔයාලට ප්ලේස් එකක් හම්බ වෙනවා. ඔයා දැන් එතන යෝජනා එක අපි අයි මේ විදිහට හිතන්නේ නැත්තේ. අපිට පුළුවන් එක්කෝ පාරිභෝගික අවශ්‍යතා අනුව කඩන්න. එනකට ශේෂපත්‍රයේ මත යෙදෙන විදිහට දාන්න පුළුවන්. ඇයි ඔයා එහෙම දාන්න කියන්නේ? ඒතර ඔයා කියනවා නෑ ශේෂපත්‍රයේ මත නම් අපිට වැඩි අවදානමක් තියෙනවා. එළියන අඩු අවදානමක් තියෙනවා. එතකොට ඒකට මේ විදිහ තමයි චාර්ජස් අපිට දාන්න ඕනේ. මේක නම් මේ විදිහට අපිට චාර්ජ් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ ණය ලබා දෙන්න එහෙම නැත්නම් සුරකුම මත පදනම් වෙලා අපිට ණයක් නිකුත් කරන්න පුළුවන්. දැන් විශේෂයෙන් ඇග්‍රිකල්චරල් වගේ වෙලාවක ඇත්තටම අපිට සුරකුම මත පදනම් වෙලා කරන්න අමාරුයි. මොකද සුරකුම අඩුයි නේ ඔයගොල්ලන්ට. එක්ක බදු ඔප්පු තියෙන්නේ. එහෙම නැත්නම් තියෙන මැෂිනරි ගත්තොත් ඒව අපිට තියාගන්න විදිහක් නැහැ. එහෙම නැත්නම් තෝගේ එච්චරම දුර වටනාකමක් නැහැ. එතනදී වෙන වෙන ප්‍රශ්න එන්න පුළුවන්. එහෙනම් අපි යන්න ඕනේ මූල්‍ය ප්‍රවාහ මත පදනම් වෙච්ච ණය තමයි ඒගොල්ලන්ට දෙන්න බලන්න ඕනේ. එහෙමනම් අපේ අවධානම ටිකක් වැඩි. එහෙනම් අපි අපේ ණය සකස් කිරීම ස්ට්‍රක්චර් එක වෙන විදිහට බලන්න ඕනේ. පැහැදිලිද මං කියන්නේ? අන්න ඒ විදිහට තමයි අපි ඇටෙන්ෂන් එක ගන්නෙ. මැනේජ්මන්ට් එක දැන් මම කියන්නේ ප්‍රායෝගික තලයේ. දැන් විභාගයට අපි උත්තර දුන්නනේ. දැන් අපි කොහොමද මේ වගේ දේක් ප්‍රායෝගිකරණය කරන්නේ? බැංකු තුලදී කොහොමද කරන්නේ? අනිත් ඔඩියන්ස් එකේදී කොහොමද කරන්නේ? හිතර ඒක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. මං අර හැම්බිලෙම් කියන්නේ ක්ලාස් එන ඔක්කොම එන ඉගෙන ගන්නවා. හැබැයි එතනින් එළියට ගන්න ඕනේ ඔයාට අවශ්‍ය ටික විතරයි. ඇප්ලිකේෂන් එක විතරයි.
බොරුවට නිකන් අපි අරගෙන මේ මේම ඔක්කොම දාගෙන මෙහෙම කරනවා කියලා නිකන් කිව්ව කියලා ඒක ලොජික් එකක් නැහැ. හරි මොකද එතකොට අපිට තැනක් හම්බ වෙන්නේ නැහැ. නමුත් අපි අර විදිහට කතා කරනකොට මේ ණය මෙහෙමයි දැන් උතෙන්ට වඩා ඊට උඩ ලෙවල් එක මේකයි. ඊට උඩ ලෙවල් එක මේකයි. අපි එහෙම කදාගෙන යනවනේ අන්න එතකොට අර බලන රයිට් වා සෑහෙන දෙයක් ගන්නවා කොහොමද මේ තේරෙනවද අර නිකන් ඔටෝමැටිකලි පොඩි වටිනාකමක් කියනවා. මම කියන්නේ ඉගෙන ගන්න දේවල් අපි කොහොමද ප්‍රායෝගිකරණය කරන්නේ බැංකු කරන්නේ තුලදී කියන එක තමයි මම මේ අමතර දෙයක් ඔයගලන්ට පැහැදිලි කරේ. රයිට්. අපි ඊළඟට යමු. දැන් මම ඒකට තුනකට කැඩුවා. වත්කම්වලට එරෙහි, මුදල් ප්‍රවාහවලට එරෙහි, සේවා ආදායම් වලට එරෙහි කියලා තුනකට. මෙතන දෙකක් තියෙනවා මම තව එකක් ඔයගලන්ට පැහැදිලි කරා. සේවා ආදායම් වලට එරෙහි කියලා කියන්නේ අනිත් පැත්තට ගත්තොත් ඉන්ඩිරෙක්ට් ලෙන්ඩින් කියන එකම තමයි. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. ඊළඟට අපි යනවා ණය කාල පරාසය මත. මේකත් ඇත්තටම හරියට වැදගත් වෙනවා. ඇයි මේක වැදගත් වෙන්නේ? කාටද කියන්න පුළුවන් ඇයි මේක වැදගත් වෙන්නේ කියලා. ඇයි මේක වැදගත් වෙන්නේ? අපි නිකන් ක්‍රෙඩිට් ඔෆිස් එක පැත්තෙන් ගත්තොත් කාල සීමාව මත වැදගත් වෙන්නේ ඇයි? ඉස්ක ගැඩුව වෙනවා සර්. ඉස්ක ගැඩුව වෙනවා very good point. තව එකක් කවුරු හරි කිව්වා? අවදානම කර්මනාකරණය කර ගැනීම එක ක්‍රම වේදයක් නේද? තව මොකද්ද? තව මොන හරිද? ලික්විඩිටි වලට හොඳයි සර්. very good point. ප්‍රවශීලතාවය සඳහා සෑහෙන අපිට බලපෑමක් සිද්ධ වෙනවා මේ කාල පරාසය මත ණය කර්මනාකරණය කිරීමේදී. ඉතාල වැදගත් point එකක්. තව මොන හරිද? yes හරියට හරි මම බලාපොරොත්තු එක. පොලිය පොලිය නිර්ණය කිරීමේදී. එතකොට දැන් බලන්න දැන් ඔයගොල්ලෝ කොච්චර දන්නවද කියලා. දැන් ඇත්තටම මේ මේක මේක කොහොමද තියෙනවා? මේක 12ට අඩු 12ට වැඩි 12ට මදු. ඒ ටිකක් ඒක කොහොමද දන්නවනේ? යා ප්‍රදීප් yes. ලික්විඩිටි කියන එක. එතකොට දැන් ඒ නමුත් ඊට වඩා එහාට තමයි අපි වැදගත් වෙන්නේ. ඇයි දැන් අපි මේ කාලය පිළිබඳ මෙච්චර වටිනාකමක් දෙන්නේ? ද්‍රවශීලතාව හරියටම දැන් අපි හිතුවොත් අපි ණය ලබා දීමේදී අපි ඔක්කොම තැන්පත් කරුවන්ගේ මුදල් අරගෙන අපිට වැඩිපුරම වටිනාකමක් තියෙන කියලා ඉවරලා අපි දුන්නොත් නිමාසනා හරියයිද? හරියන්නේ නැහැ. ඔක්කොම මාස 12ට වඩා වැඩි අවුරුදු 10 15 12 කියලා නේද? දුන්නට පස්සේ කිසි කරදරයක් නැහැ. අලුතෙන් දෙන්න දෙයක් නැහැ. කූල් එකේ ඉන්න පුළුවන් මාස පතා මට ආය වෙනවා නම් කියලා හිතියොත් හරියද? නැහැ. මිස්මැච්. ඒක හරියන්නේ නැහැ. අපි ණය ලබා දෙනකොට අපේ ණය කලබේ අපි 12ට අඩු වෙන්න ඕන 12ට වැඩි වෙන්න ඕන එහෙම නැත්නම් කෙටි කාලීන, මධ්‍ය කාලීන, දීර්ඝ කාලීන කියලා කොටස් වලට යනවා. ඒකෙත් කාර්ග ප්‍රාග්ධන ස්ථාවර ප්‍රාග්ධන බෙදෙන්න ඕන. කාල පරාසය තීරණය කරන එකේ වාසිය තියෙන්නේ එකක් ප්‍රවේශීලතාවය. ඊළඟට අරුණ සජෙස් කරා වගේ අපිට අවදානම. දැන් අඩු නම් කෙටි කාලයක් නම් මුදල් දෙනවා මුදල් අය කරන්නේ ඔන්න අවදානම අඩුයි. එම්බලෙම පුද්ගල ණය නම් අවදානම අතරමැද අවුරුදු 4කට 5කට. යාපෘත ණය නිවාස ණය නම් අවදානම වැඩි. මොනවාරි වුණොත් ප්‍රශ්නේ නැහැ. මොන අවදානම කල්මනා කරන්නේ. ඊළඟ හොඳ එකක් කිව්ව පොලිය. කෙටි කාලින නම් අපිට දෙන්න පුළුවන් මොකද පොලිය වේරියබල් වෙන්න පුළුවන්. හැබැයි වේරියබල් වගේම තමයි අපිට ඉම්පැක්ට් එක අඩුයි. දිගු කාලින අපිට ගොඩක් වේරියබල් ම යනවා ෆික්ස් රේට් එකක් දී ගන්න බෑ මොකද කාලෙත් එක්ක ලොකු ෆ්ලක්චුේෂන්ස් උන්ට යනවා. ඒතර පොලිය අනුපාත දීර්ඝ කාලින රිස්ක වැඩි නම් වැඩි අපිට PLR +5 වෙන්න පුළුවන්. කෙටි කාලින PLR +1 වෙන්න පුළුවන්. එක ස්ථාවරද විචල්නද කියලා තනස් වෙන්න පුළුවන්. පැහැදිලි නේද? ඕල්ලා දැන් හොඳටම ගත්ත මේ පොයින්ට් එක. එතකොට කාල පරාසය මත වර්ගීකරණය කියන එකක් අපිට මෙතෙන්ට ඇත්තටම ගේන්න ඕනේ නැහැ. හැබැයි මේක එන්නේ අපේ ණය නිකුත් කිරීමේදී අවදානම ප්‍රවශීලතාවය. පිරිවැය පිළිබඳ අපි තීරණයක් ගන්නකොට මේ මේ සිද්ධ වෙන දේවල් තමයි මේ අපි පැහැදිලි කරන්නේ. එතකොට දැන් මෙතනදී අනිත් එක තමයි දැන් ගොඩක්ම වැදගත් වෙන්නේ අපිට එතන මෙන්න මෙහෙම. දැන් මම එදා සඳහන් කරා වගේ හැම වෙලෙම BCS මොඩල් එකේ මේක හිතන්න ඕන. දැන් අපි ක්‍රෙඩිට් කියන එකට ආවම අපි කතා කරොත් බරුව කෙනෙක් තනි පුද්ගල ව්‍යවසායකේ උන එයා ගොඩක් වයස නම් අපි දකිනවා එදා වගේ එයාට රිස්ක් එක වැඩි යාවි. ඒ පුද්ගලයා මත රැඳීමේ අවධානම වැඩි. එහෙනම් ණය මුදලක් නිකුත් කරනකොට අපි යාට නිවාස ණයක් නිකුත් කරනවා කියලා කියන්නේ කොන්න අපි දන්න රිස්ක් ප්ලස් රිස්ක් රිස්ක් දෙකක් එකතු කරලා ලොකු රිස්ක් එකක් එනවා.
එහෙම නැතුව ඒ පුද්ගලයාගේ කෙටි කාලීන චක්‍රීය ණය අවශ්‍යතාවයක් සපුරනකොට අර ලොකු රිස්ක් එකක් මෙතන ටිකක් අඩු රිස්ක් එකක් එක්ක මැනේජ් කරන්න පුළුවන්. අන්න ඒ වගේ මැපින් එකකටත් මේක වැදගත් වෙනවා. දැන් අපි මේ හැමදේම ඉගෙන ගන්න යයි මෙහෙම වෙන වෙනම ඉගෙන ගත්තට අපි big picture එකේ තියෙන්නේ PCS මොඩල් එක හරහා ණය සකස් කිරීම. ණයත් ලබා දීම. අය කර ගැනීම. කලමනාකරණය කියන කතන්දරේනේ අපි මේ කරන්නේ. ඩිප් මැනේජ්මන්ට් කියලා. ඒකට දැන් මේ ඉගෙන ගන්න දේ අතෙන්ට දාගන්න එක ටග් ගාලා ඕගොල්ලෝ යන්න ඕනේ. දැන් අපි මෙතෙන්දි ගත්තොත් නිවාස නැහැ කියපු ගමන් ඔයගොල්ලෝට රයිට් නිවාස නැහැ ලක්ෂණ ටික පටස් ගාලා එනවා. දීපු කාලීන ගෙවල් හදන්න අලුතෙන් තියෙන මේ ලෝන් එක සෙටල් කරන්න ඉඩමක් ගන්න ඉඩමක් ගියත් එහෙම නැත්නම් අපාර්ට්මන්ට් එකක් ගන්න ඕනේ දැන් අපිට එනවා අවශ්‍යතා. කවුද මේක සුසුම් ගලම රජේ වෙන්න පුළුවන් රජේ නොවන අය වෙන්න පුළුවන් විදායකකාරී වෙන්න පුළුවන් ඔන්න ඒකත් හරියි. කාලය අවුරුදු 5 10 15 20 25 නැවන ඔය ලක්ෂණ ටිකක් ආවා. දැන් ඔය ලක්ෂණ අතේ තියාගෙන රයිට් ඊට පස්සේ යනවා ඔඩියන්ස් එක්ක කවුද? කවුද බරෝස්ලා? අනිත් පුද්ගලයෙක් ඉන්න පුළුවන්, ව්‍යාපාරිකයෙක් ඉන්න පුළුවන්, වයසකයෙක් ඉන්න පුළුවන්. රෙගියුලර් ඉන්කම් තියන අය ඉන්න පුළුවන්, රෙගියුලර් ඉන්කම් නැති අය ඉන්න පුළුවන්. ඔන්න. දැන් කොහොමද මැච් කරන්නේ? උන දැන් යනවා අඩුපාඩු. රයිට්. අතන වයසක කෙනෙක් එනවා. එයත් ඉල්ලනවා අවුරුදු 10 කවුසිල් ඕනේ. දැන් මම දෙනවනම් අවදානමක් තියෙනවා. මොකද ඇසෙප්ට් එක රියලයිස් කරගන්න එක නෙවෙයි මගේ ප්‍රධාන කාර්යය. නමුත් ණය දෙවන කාල සීමාව තුළදී මොන හරි එකක් වුණා. ඔන්න කතා කරන මෝගේජ් ප්‍රොටෙක්ෂන් එක. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් සයින් කරගන්න පුළුවන්. ඔයාටයි එහෙම හිතෙන්නේ දැන්. හිතෙන්නේ ඔයා මෙතනින් උඩට ගිහිල්ලා බලපු නිසා. නැත්තම් ඔයා මේ ටික නැතුව කෙලිම හවුසින් ලෝන් කියලා කටපාඩම් කරන් ගියා නම් හවුසින් ලෝන් එක ලක්ෂණ 1 2 3 4 5 යාලියලා ආවා. හැබැයි එක්සැමින් අහන ප්‍රශ්නේදී අන්න අපි පැටලෙනවා. අර හවුසින් ලෝන් එක අර කියන ව්‍යවසායකයාට සම්බන්ධ වෙන්නේ නැත. එක්සැමින් ට්‍රික් එකකටම එහෙම දෙන්නේ. අපි කිව්වොත් එහෙම ඒකට හවුසින් ලෝන් එකක් කියලා නැහැ. හවුසින් ලෝන් එක හරියන්නේ නැහැ මේ වෙලාවට. හවුසින් ලෝන් එකක් දෙනවා නම් අරකින් තත්ත කොන්දේසි වෙනස් කරලා දුන්නොත් විතරයි හවුසින් ලෝන් එක ඇක්සෙප්ටබල්. අන්න ඒව තමයි පොළොට එන්නේ. ඔව්, මම හරි ප්‍රශ්නයක් තියෙනවද නිමේෂා? රයිට්. දැන් අපි ගත්තොත් මේ කාල පරාසය චර ප්‍රශ්නයක් නේ මාස 12ට අනු මාස 12ට වැඩි. ඕකේ නිමේෂා කොටස් වලට කැඩෙනවා. එතකොට මාස 12ට අඩු නම් අපි කිව්වා කෙටි කාලීන කියලා. මාස 12ට වැඩි නම් අපි කිව්වා දීර්ඝ කාලීන කියලා. එතකොට මාස 12ට වැඩි නම් ගොඩක් වෙලාවට අපි දකින්නේ ඒවත් තමයි අපි ඔය කියන මධ්‍ය කාලීන සහ දීර්ඝ කාලීන. එතෙන්දී අපිට නිවාස ණය වෙන්න පුළුවන්, ව්‍යාපෘති ණය වෙන්න පුළුවන්, පුද්ගල ණය වෙන්න පුළුවන්, නැත්නම් උකස් ණය, දීපල ණය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට කැපෙක්ස් කියන්නේ ස්ථාවරවත්ක මූලිකරණය සඳහා ලබා දෙනේවට අපි කිව්වා ඔය මාස 12ට වඩා වැඩි නම් මාස 12ට අඩුයි නම් ගොඩක් වෙලාවට කාර්ක ප්‍රාග්ධන තොගේ වෙන්න පුළුවන්, පොදු කාර්ය පරිවැය වෙන්න පුළුවන්, නැත්නම් ණය ගැතියන් මූලිකරණය වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට අපි කියුවේ මූල්‍ය ප්‍රවාහ මත තීරණ වෙනවා කියලා. ඒ මෙන්න මේ මාස 12ට අඩු නැහැ. සර්විස් බේස් කියලා කිව්වේ ෆී බේස් ලෙන්ඩින් ඒ මේ ගොඩක් කියලා. මාස 12ට වඩා වැඩි ගොඩක් වෙලාවට අපි දකිනවා ඇසෙට් බේස් ලෙන්ඩින් වගේ ඒවා. නැත්නම් සමහර කෑෂ් ෆ්ලෝ බේස් ලෙන්ඩින් උත් යනවා ව්‍යාපෘති ණය ඒ වගේ දේවල් වලට. කොටසක් මෙතෙන්ට කොටසක් අතෙන්ට. මොකද ෆියුචර් කෑෂ් ෆ්ලෝස් බේස් කරගෙන යන මාස 12ට වඩා වැඩි ඔබ්වියස්ලි ප්‍රොජෙක්ට් ලෝ. එතන අඩු නම් ඒක කාර්ක ප්‍රාග්ධන ණය. පැහැදිලිද? මොනවා හරි ගැටලු තියෙනවද? රයිට්. එමනම් අපි ඉදිරියට යමු. විශේෂ පාරිභෝගික කාණ්ඩ වෙත මේක තව කැලි ඕන තරම් කොටස් වලට කඩන්න පුළුවන්. මේකත් සමහර වෙලාවට අපි අත්දකිනවා බැංකුවක ඉදින්දා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී. දැන් උදාහරණයකට දැන් ඔයගොල්ලන්ගේ බැංකුව අපි හිතමු මට යෝජනාවක් හරි දුන්නු. ඔයගොල්ලන්ගේ බැංකුවක කොයි විදිහටද කන්සියුමර් සෙග්මන්ට්ස් වලට අපි බිස්නස් එක කඩලා තියෙනවා. බැංකු කරන්නේ කඩලා තියෙනවා. ඒ කොහොමද කියලා මට කියන්න කවුරු හරි. අරුණ, ඔයා මොන බැංකුවේද? NSB sir. මට ඇහෙන්නේ. NSB sir, National Savings Bank. NSB එකේ කොහොමද අරුණ සාමාන්‍යයෙන්
කැඩලා තියෙන්නේ පාරිභෝගික කාණ්ඩ හැටියට ගත්තොත් රීටේල් බැංකින් එහෙම නැත්නම් SME බැංකින් නැත්නම් කෝපරේට් බැංකින් වගේ කඩනවාද එහෙම නැත්නම් කොහොමද සාමාන්‍යයෙන් නිවාස ණය වගේ දෙනකොට එහෙම විශේෂ කැඩිලක් තියෙනවද ඔයගොල්ලන්ට කොහොමද ගවර්න්මන්ට් අයට තමා දෙන්නේ ඒ කියන්නේ ආයතනික කියන්නේ උද්ගල ණය සහ ආයතනික ණය වගේ තියෙනවද නැහැ උද්ගල ණයම තමයි ඔයගොල්ලන්ට තියෙන්නේ ණය කොටස් වල කැඩෙන උද්ගල ණය වගේ ඒකෙදි කියනවා නේද රීටේල් ඒ කියන්නේ අපි තුමුකෝ යම් කිසි රැකියාවර නියුක්තයක් තියෙනවා එහෙම නැත්නම් ව්‍යවසායකයන්ටත් ඔයාලා ණය ලබා දෙනවා නේ मनोज मधुरिका සෙලන් බැංකුවේ සර්. සෙලන් කොයි විදිහටද කැඩලා තියෙන්නේ? පර්සනල් බැංකින් තියෙනවා, රීටේල් බැංකින්, ඊට පස්සේ SME loans වෙනම තියෙනවා. රයිට්. කෝපරේට් බැංකින් වෙනම තියෙනවා බොස්. මේ සෙපරේට්. හරි, හරි. දැන් පැහැදිලි දෙන්න අපි මේ සාකච්ඡා කරන්න මොකද්ද කියලා. ඒ කියන්නේ බැංකුවකට අවශ්‍ය විදිහට පාරිභෝගික කාණ්ඩ හඳුනා ගැනීම කරනවා. ඒ හඳුනා ගැනීම කරලා ඒ විදිහට ඔයගොල්ලන්ගේ බිස්නස් එක ස්ට්‍රක්චර් කරනවා. उदाहरण පර්සනල් ලෝන් ඒ වගේ එතකොට ඔන්න ඒ ඩිපාර්ට්මන්ට් එක එහෙම නැත්නම් ඒ ණය වර්ගයේ නිකුත් කරන්නේ අන්න ඒක යටතේ රීටේල් බැංකින් කියලා කිව්වොත් බ්‍රාන්ච් බැංකින් කරන්ට් account savings account minus savings account fixed deposit term deposits ඒ කතන්දරය එතන යනවා SME කිව්වොත් ඔක්කොම SME products SME segment එකට corporate ගත්තොත් top corporates mid corporates එක විදිහකට transaction banking කියලා කිව්වොත් එතනදී අර ඒක කෝපරේට් ද මිඩ් කෝපරේට් ද SME ද නැතු ඒ ට්‍රාන්සැක්ෂන්ස් ස්පෙસિෆික් එකක් වෙන්න පුළුවන්. ඒතර දැන් මේ මොකද්ද කිව්වේ? අපි අපේ තියෙන ක්ලයන්ටෙල් එක අපි කඩනවා ස්පෙෂල් කස්ටමර් සෙග්මන්ට්ස් වලට. අර කියනවා වගේ ප්‍රායෝගික භාවිතාව, වැඩිපුර සර්විස් එකක් දෙන්න, ප්‍රශ්න හඳුනාගන්න, අන්නේ ඒ වගේ කාරණා සඳහා. ඒතර එහෙම කරලත් අපිට අපේ ණයනිකුම් නිකුත් කරන්න පුළුවන්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි අපි මේ කියන විදිහට කොටස් වලට කැඩුවා කියලා මේ ඔක්කොම ටිකම එකම තමයි කරගන්නේ. දැන් උදාහරණයකට අපි කන්සියුමර් සෙග්මන්ට් එක කියලා කිව්වොත් එතන නිවාස ණය ගැන කතා කරොත් ඒ නිවාස ණය කියන එක අපි ඊට කලින් කොහෙද ඉර අහුණා නේ? දීර්ඝ කාලීන ණය කියලා කියන්නේ නිවාස ණය. ඩිරෙක්ට් ලෙන්ඩින් කියලා කතා කරේ ඔය උදාහරණය නිවාස ණය. පැහැදිලිද? එතකොට දැන් විශේෂ මේ 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 අර සාධක මත ණය පදනම් වෙන ඇසෙට් බේස් ලෙන්ඩින් කියලා කිව්වොත් නිවාස ණය. දැන් මේ එක ණය මුදලා අපිට මේ කියන සෙග්මන්ට්ස් කීපයකට දාන්න පුළුවන්. ඒකමගේ ඒ හානියක් නැහැ. මෙතන අපි කරන්නේ මේ වර්ගීකරණය හඳුනා ගන්නේ ඇයි අර BCS මොඩියුල් එකට දාගන්න. එහෙම නැත්නම් පාරිභෝගික අර මම එදා කිව්ව DGM කෙනෙක්ට ලෙවල් එකට අපි ඉක්මනට යන්නේ කොහොමද කියලා. එතකොට අපිට ඕටිකොළු තියෙනවා නම් ටටටට ගාල බරෝවි ලක්ෂණ ක්‍රෙඩිට් එකේ ලක්ෂණ සුරුකමේ ලක්ෂණ එහෙම හඳුනාගත්තොත් අපිට ඉක්මනට තීරණය ගන්න පුළුවන් ඒක පහසු වෙන්නේ තමයි මේක කරන්නේ නැත්තම් ඔය හවුසින් ලෝන් එක වෙනම ඉගෙනගෙන ඉන්නවට වඩා දැන් ඔයා මොකද හවුසින් ලෝන් එක වැටෙන ක්ලැසිෆයි වෙන සෙග්මන්ට්ස් හතරක් පහක් ගන්නවා දැන් ඒතකොට දැන් ඒ ඕන තැනකට හවුසින් ලෝන් එකට ප්ලග් කරන්න පුළුවන් අපි හිතමු හවුසින් ලෝන් එක ගැන ලක්ෂණ කටපාඩම් කරගන්නවා කියලා කියන්නේ මොකද්ද एक हरियाणा प्रोडक्ट्स मतलब कैटेगरीज
හතරක් පහක් හයක් හතක් අටක් දහයක් අපි ඉගෙන ගන්නවා කියන එක. ඉගෙන ගත්තා කියන එක. ඒක තමයි මේකේ මූලිකම ක්‍රමවේදය. එහෙම නැත්නම් මේකේ වටිනාකම. රයිට්. මම හිතනවා මොනුත් ප්‍රශ්න නැති වෙයිද කියලා තිබුණත් අපි ඉදිරියට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි මෙන්න මෙතෙන්ට එමු. මෙතෙන්දි තව චුට්ටක් පැහැදිලි කර මට විනාඩි දෙකක් දෙන්න. එහෙමනම් නැවත පටන් ගමු. මේකෙදි අපි ඊළඟ කාණ්ඩය විශේෂිත වූ අරමුණු සඳහා දෙන හා විශේෂත්ව ණය. ඒ කියන්නේ මේක ටිකක් අර ඇත්තටම ගත්තොත් සාමාන්‍යයෙන් අර ඔයගොල්ලෝ එක අපි සාකච්ඡා කරනකොට කියවන එක එක 20 ස්ලයිඩ් වලට කැඩෙනවා කියලා. ඒ වගේම තමයි. හැබැයි එතරම්ුත් චුට්ටක් එහාට ගිහිල්ලා අපිට ඐඩෙන්ටිෆයි කරගන්න පුළුවන් බැංකුවේ නිකන් මේකට ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. එහෙම නැත්නම් මේකට මේ පොඩි මෙකනිසම් එකක් තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි මයික්‍රෝ ෆයිනෑන්සිං කියලා ගත්තොත්. ඒක දැන් මයික්‍රෝ ෆයිනෑන්සිං කියලා ඩිපාර්ට්මන්ට් එකක් නැති වෙන්න පුළුවන්. නමුත් මයික්‍රෝ ෆයිනෑන්සිං කියලා ණය වර්ගයක් තියෙනවා. එහෙම නැත්නම් ලෝන් සින්ඩිකේෂන්. ඔය කෝපරේට් ලෝන් මේ බැංකින් ඩිපාර්ට්මන්ට් එකේම තියෙන්න පුළුවන් සින්ඩිකේෂන් කියලා. එහෙනම් කෝපරේට් බැංකින් කියලා සරි සින්ඩිකේෂන් ලෝන් කියලා වෙනම ණය වර්ගයක් එහෙම නැත්නම් වෙනම මේ කොට්ටාෂයක් තියෙන්න පුළුවන්. ඊළඟට තමයි ප්‍රොජෙක්ට් ෆයිනෑන්සිං. ඒකම නැත්නම් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ෆයිනෑන්සිං. ඩෙවලොප්මන්ට් ෆයිනෑන්සිං කියලා සමහරවිට එක ඩිපාර්ට්මන්ට් එකක් එහෙම නැත්නම් පොඩි යුනිට් එකක් තියෙන්න පුළුවන්. ඇයි එහෙම තියෙන්නේ? ටිකක් ඒක විශේෂයි. අර සාමාන්‍ය ණයකට වඩා ඒ විශේෂිත වෙච්ච ක්‍රමවේදයක්. එහෙම නැත්නම් හැකියාවන් ටිකක් තියෙන අපිට කරන ඔය කියන සේවකයන් කොට්ටාෂයක් ඉන්න එකක් වෙන්න පුළුවන්. දැන් මේකේ මේවා මම ඉන් ඩීටේල් මෙතන පැහැදිලි කරන්නේ නැහැ. මොකද ණය වර්ග පැහැදිලි කරනකොට අපි නැවත සාකච්ඡා කරමු. මට මෙතනදී කියන්න ඕනේ දැන් අර ඒ වගේ අපිට දැන් විශේෂිත අරමුණු තියෙනවා. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ශුද්‍ර මූල්‍ය ණය නැත්නම් ශුද්‍ර මූල්‍ය මූල්‍යකරණය කියලා කිව්ව ගමන් එතනදී අපි කරන මයික්‍රෝ ෆයිනෑන්සි මයික්‍රෝ ලෝන් තියෙන්න පුළුවන්, රෙමිටන්සස් තියෙන්න පුළුවන්, එහෙම නැත්නම් සේවිස් තියෙන්න පුළුවන්. ඒ වගේ විශාල ප්‍රමාණයේ තවත් ණය වර්ග කීපයක් තියෙන යුනිට් එකක්. ඒ වගේම ව්‍යාපෘති සංවර්ධන ණය කියලා කිව්වහම එතන ටිකක් අර සාමාන්‍ය ක්‍රමවේදයට වඩා ටිකක් එහාට ගිහලා. අර ඔයගලන්ට පැහැදිලි නම් මූල්‍ය ප්‍රවාහවලට එරෙහි ණයවල අනාගත මූල්‍ය ප්‍රවාහයට එරෙහි ණය කොටසක් තමයි මේ අපි කියන ප්‍රොජෙක්ට් ලෝන්. එහෙම නැත්නම් ව්‍යාපෘති ණය. ඉතින් ඒක ටිකක් වෙනම ආර්ට් එකක්. අර සාමාන්‍ය කරන ක්‍රමවේදයේ තරම් පහසු නෑ මේ ණය ලබා දෙන්න. ඒ නිසා තමයි මේක විශේෂිත කියලා අපි සඳහන් කරන්නේ. සාමූහික කියන්නේත් එහෙමයි. බැංකු පහක් හතක් එකතු වෙලා අපි තුනත් තාබර එකක් නැත්නම් හයිවේ එකක් එහෙම නැත්නම් තවත් විශාල ප්‍රමාණයේ ව්‍යාපෘති මූල්‍යකරණය. ඒතර ඒක තනි බැංකුවකට කරන්න බෑ. එතකොට ඒක නිසාම තමයි අපි වෙනම කට්ටියක් එකතු වෙලා මේ දේ ක්‍රියාත්මක කරන්නේ. ඒතර ඒ නිසා විශේෂත්ව ණය කියලාත් කියනවා. විශේෂිත අරමුණු සඳහා වූ ණය කියලාත් කියනවා. ඒ නිසා තමයි මම උදාහරණ කීපයක් එක පැහැදිලි කරේ. මේක තවත් එක්තරා ණය කාණ්ඩයක් කියලා. අපි ඉදිරියට යමු. කාර්ක ප්‍රහක්ධන අවශ්‍යතා සඳහා ලබා දෙන ණය. මේක හරිම පැහැදිලි, හරි කොමන්, බහුලව දකින්නට හම්බෙන මේ එකක්. එතනදී කියනවා කාර්ක ප්‍රහක්ධන. දැන් ඇත්තටම ගත්තොත් වර්කින් කැපිටල් ලෝන්ස්. මොකද ඒක ගොඩාක් ලාන්ට හැම බැංකුවක් තුලම හැම බැංකු කරුවෙක් විසින්ම හැම පාරිභෝගිකයෙක් විසින්ම ගොඩක් වෙලාවට මේ ඉල්ලන ණය මුදලක්. මේක කාර්ක ප්‍රහක්ධන. ඒතර මේකේ මූලිකම දේ තමයි අපි දැනගන්න ඕනේ කාර්ක ප්‍රාග්ධන කියන්නේ මොකක්ද? අපි වෙනම ඩිස්කස් කරනවා ඉස්සරහදී. නමුත් දල වශයෙන් කිව්වොත් කාර්ක ප්‍රාග්ධනේ මූලික වශයෙන් අපි ගා තිනොත් කොටස් තුනක්. එකක් තමයි තොගය. අනිත් එක තමයි ණය ගැතියන්. අනිත් එක තමයි පොදු කාර්ය පිරිවැය. ඒතර ඔය තුනනි මූල්‍යණය වෙන්න ඕනේ. එතකොට එහෙනම් අපි දැනගන්න ඕනේ තොගේ මූල්‍යණය කරන්න අපි ගා මොනවද තියෙන ණය නිපේ. ණය ගැතියන් මූල්‍යණය කරන්න අපිට මොනවද තියෙන ණය නිපේ. පොදු කාර්ය පිරිවැය සඳහා මොකක්ද? ඒතර ඔන්න ඕක අඩු වැඩි වශයෙන් ලබා දෙනකොට අපි කියනවා ඔන්න අපි කියනවා අපි වර්කින් කැපිටල් ලෝන්ස් කරනවා. රයිට්. අපි කාර්ක ප්‍රහක්ධන ණය කරනවා කියලා අපි අදහස් කරනවා. දැන් මේකෙදිත් මම උදාහරණයක් කියන්නේ ඇයි මම මේක මේ ඔයගොල්ලන්ට ගේන්නේ හේතුව දැන් අර මම කිව්වේ අපි එක්සැමිනර්ගේ ක්වෙස්චන් එකේ ටිකක් අපි කියව ගන්න ටොප් ලයින් එක. මෙහෙම ව්‍යවසායකයෝ තනි පුද්ගලයන් කුෂිකාර්මික ශේෂ්ත්‍රයේ විවගාවේ නියුතු සඳහා අවශ්‍ය කරන ණය නිපේ යෝජනා කරන්න ඕන. දැන් මොකද වෙන්නේ? ඒතර අපි දැනගන්න රයිට්. මෙහෙම පුද්ගලයෙක් ඉන්නවා රයිට්. බරෝ අපි අඳුරගත්තා. ලක්ෂණ ටික අපි දන්නවා. ස්වභාවය දන්නවා. රයිට්. දැන්
එයාගේ කාර්යභාරය ණය අවශ්‍යතාවය ණය ශේෂ්ත්‍ර වැඩ කටයුතු නිකන් දැනගත්තොත් තමයි මේක ටග් ගාලා මැප් කරගන්න පුළුවන්. එයා සමහල්ලාවට කුඹු වස්සද්දනෝ පොර දාන දේවල් කරනවා වී මිලට ගන්න ඒවා තියෙනවා ස්ටොක් කරනවා වී නිපදවනවා වී විකුණනවා වී රට යවනවා එහෙම නැත්නම් ඒ හා සම්බන්ධ වෙච්චි අනිකුත් ඔය අපි හිතමුකෝ පොලිතින් වගේ එහෙම නැත්නම් කවර හදනවා එහෙම නැත්නම් යන්ත්‍රෝපකරණ ගෙන්නන කෙනෙක් වෙන්න පුළුවන් යන්ත්‍රෝපකරණ හදන කෙනෙක් වෙන්න පුළුවන් පැහැදිලිද දැන් ඒ පුද්ගලයා වටා තියෙන කාර්යභාරය අනුව හඳුරාගත්ත ගමන්ම මේ කාරණාට ගිහිල්ලා ටටටට ගාලා දාන්න පුළුවන් මොන කාර්ක ප්‍රාද්දනිකොත් මේක විශේෂිත නැයිකොත් ඒක දාන්න විශේෂ සාධක මතකොත් ඒක ඩිරෙක්ට් ඉන්ඩිරෙක්ට් දැන් මොකද දැන් අපිට ඕන තරම් ඇමිනිෂන්ස් තියෙනවා අපි කියනවා අප ටග්ගල් හරි ලේසි රයිට් ආ මේක තමයි මෙයා ඉල්ලන්නේ මේ තියෙන එකට ප්‍රොඩක්ට් එක මොන ප්‍රොඩක්ට් එකේ ලක්ෂණ ටික මම දන්නවා උද්ගලයාගේ ලක්ෂණ ටික දන්නවා අපි මේ දෙක සම්බන්ධ කරනවා මෙන්න දන මෙන්න රින දන නම් සපෝට් එකක් රින නම් අවදානවා මොනවාද සුරකෝ කොහොමද මම මේක මිටිගේට් කරන්නේ ඔක්කොම කරා බෑ තාමුණක් තියෙනවා තත්ත්ව කොම් දෙසිටි කියනවා මෙන්න කම්ප්ලීට් පැකේජ් එක ඕක ඔළුවේ හදා ගන්න එක ඕකනේ අපේ ටාගට් එක TGM කරේ ඕකනේ අතා කරා ඔක්කොම කරා රයිට් මෙන්න මෙයා මෙන්න 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 මේකට හොඳයි මෙහෙම කරන්න කියලා ඈ අපිට කියනවා අපිට ඒකට යන පස් පාරක් අපි යනවා එයි අපි වෙනම ප්‍රොඩක්ට් එක අරගෙන පැත්තක තියෙනවා කස්ටමර් ගැන් ටිකක් වෙනම එනවා ඊට පස්සේ මෙහෙන් ඇවිල්ලා සොරකුම් ටික වෙනම එනවා තත්ත කොන්දේසිරි වෙනම කරන ඕටි ඔක්කොම එකතු කරලා අරය ගාවට ගිහලා ඔන්න අපි කරන්නේ එහෙම නෙවෙයි අවශ්‍යතාවයෙන් අපිත් කොහොමද BGM ගේ අවුරුදු 25 එක්ස්පෝෂර් එක එක්ස්පීරියන්ස් එක අවුරුදු 5න් ගන්න එක තමයි අපේ ටාගට් එක ඒක තමයි අහුලට ඉන්වයිට් කරේ අපි ඒ විදිහට තමයි මේ අපේ මොඩල් එක කරන්න යන BCS මොඩල් එක ඔල්වි තියෙනවා රයිට් මෙයා මෙහෙම දකින්නකොටම 60 70 කට මැවිලා පේනවා මෙන්න මේ කියන පුද්ගලයෙක් නේද ඇයි මම මේ වගේ කට්ටියත් එක්ක වැඩ කරලා තියෙනවා ඒතරම් මෙයාට කොමන්ඩ් එක ගොඩක් මෙතන තියෙනවා ක්‍රෙඩිට් එක කිව්ව ගමන් මේ කාර්යභාරය මෙන්න මේ ඇක්ටිවිටීස් මෙහෙම කරනවා මෙන්න මේ මෙහෙම කරන්නේ මේ ඒරියාස් වල මෙහෙමයි මේ තියෙන අපි කරපු ඇක්ටිවිටීස් මෙන්න ප්‍රොඩක්ට් ප්ලෑන් එකත් හරි සුරකෝ අපි ගත්ත දේපලප තියෙනවා එහෙම නැත්නම් තියෙනවා නෑ සෝරි මේ මැෂින් සරීමේ තිනා උද්දලප සම්පකාර වගේ ගත්තොත් ආයතනික මොන හරි අප එහෙම නැත්නම් ට්‍රයිපාටි පරිමේ දැන් ඔක්කොම ටික ටක් ටක් ගාලා ටෙලි එනවා එළියට. ඇයි මේ BCS මොඩල් එක නෝලි වැඩ කරන්නේ. ඒතකොට දැන් S එක එක්ස්පෑන්ඩ් කරනවා. B එක එක්ස්පෑන්ඩ් කරනවා. C එක එක්ස්පෑන්ඩ් කරනවා. ඊළඟ රවුමට යනකොට මෙන්න මේ ටිකක් එකතු වෙනවා. ප්‍රොඩක්ට්ස් එක තියෙනවා. ඔන්න මැප් කරනවා. ඒක දල වශයෙන් වාට රයිකාඩ් මෙන්න මේ වගේ එකක් අපිට කළ දෙන්න පුළුවන්. මේ වගේ එකක් මෙන්න මේකට කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. මට මෙන්න මේ දත්ත ටික දෙන්න. ෆයින් ටියුන් කරන්න පුළුවන්. හැබැයි ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක 200% සක්සස්. නැත්නම් ගිහිල්ලා බලලා ඔක්කොම කතා කරලා ගලනවා අර ඇගෙන ඒ මේ මැනේජර් මහත්තයා ඉතින් ඇවිල්ලා බලලා ගියා මං හිතන්නේ නැන් නෑ එයා කරේ. ඇයි? ඉම්ප්‍රෙෂන් එක අවුට්. මොකද අපි හරියටම පාරිභෝගිකයා දිනා ගන්න ආකාරයට කතා කරගන්න බැරි වුණා. අපේ නයින පියුම් එයාට කන්වින්ස් කරගන්න බැරි වුණා. ඇයි? අපි ඒක වැඩ දන්නේ නැහැ. එහෙම නැත්නම් දන්න දේ කන්වින්ස් කරගන්න බැරි වුණා. දන්න දේ කන්වින්ස් කරගන්න බැරි වුණේ ඇයි? අපි හරියට ප්‍රායෝගිකරණය කළේ නැහැ. විභාගෙට ඒක. හැබැයි රූටින් එහෙම නැත්නම් day to day banking වලට ගියහම d එකක් ඇයි ඒක අපි operationalize කරලා තිබුණේ ඒක operationalize කරා නම් ප්‍රාගික තලෙවා a+ customer එනවා ඔක්කොම කරනවා අන්න ඒක තමයි මට ඕගොල්ලන්ගෙන් අවශ්‍ය කරන්නේ ඔයා banking වල credit කරත් නැතත් අපි එතෙන්ට යා යුතුයි ඒක කරන්න පුළුවන් ඒක ගොඩක් අය කරලා තියෙනවා හැමෝම දැන් ප්‍රාගික මම ගත්තත් මම පටන් ගන්නෙ engineer කෙනෙක් හැටියට අද මම යම්කිසි තලයකට ඇවිල්ලා තියෙනවා. එතකොට මේ අවුරුදු 20 හෝ 22ට මම කරලා තියෙන දේ තමයි ABC banking වලින් දැන් මම මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා. මම ගත්ත දේවල් උපරිම උපරිම දදා යනවා. අදටත් මම සම්පූර්ණයි කියන එක නෙමෙයි කියන්නේ. Long way to go but අපි මොකද කරන්නේ? අපි දැන් අර කියන models වලින් එහෙම නැත්නම් ඉගෙනගත් ආකෘති වලින් දාලා තමයි අපිට ලේසි ඉගෙන ගන්න ඒතරට. නැත්තම් අර අපි කියනවා අවුරුදු 35ක bank කෙනෙක්ගේ level එකට මට එන්න බෑ අවුරුදු 20ක. මේ මැනේජ්මන්ට් ලැබ්ඩ්ඩ් එකේ මේ තුරට මට එන්න විදිහක් නැහැ මට ක්වොලිෆිකේෂන් විතරක් තිබ්බන කවුරුත් ක්වොලිෆිකේෂන් MBA එකද තිබ්බා තිබ්බා කියලා වාරු උඩට දෙන්නේ නැහනේ මේ ඔෂන් එකක් දෙන්නේ නැහනේ ඒතර ඔයාගේ දැනුම ඔය ඕගනයිසේෂන් එකෙන් කාර්යභාරය මත තමයි ඕගනයිසේෂන් එක අපිට ට්‍රීට් කරන්නේ අපි ඒක ගන්න නම් මොකද කරන්නේ අපේ දැනුම තිබුණාට වැඩක් නැහැ අපි ප්‍රායෝගික තලයේ ඒක දාලා ඒක සක්සස් එක කියලා පෙන්නලා ඒකෙන් බැංකුවකට වැඩක් වෙනවා කියන දේ පෙන්නන විදිහට තමයි අපිට ඊළඟ දාගන්නනේ හැකියාවක් තියෙන්නේ අතර ඒකට තමයි අපි උපරිම උත්සාහයක් මාසියක් දැලිය යුත්තේ. එතකොට ඔක තමයි කාර්ක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා දෙන ණය කියලා අපි සාකච්ඡා කරේ.
අටවෙනි එක තමයි අන්තර්ජාතික වෙළඳ ණය. මේක එක තමයි ගොඩක් වෙලාවට හුඟක් බැංකුත් මේක කරනවා. import export financing international trade කියලා කියනවා. එතකොට ගොඩක් වෙලාවට අපේ බැංකු තුල importers line exporters line. එතකොට importers ලගේ කාර්ග ප්‍රාග්ධන ස්ථාවර ප්‍රාග්ධන තියෙනවා. exporters ලගේ කාර්ග ප්‍රාග්ධන ස්ථාවර ප්‍රාග්ධන තියෙනවා. එතකොට ඒගොල්ලන්ට ආවේනික වෙච්චි ණය නිපෙම් අපි ගාව තියෙනවා. උදාහරණයක් ගත්තොත් import කෙනෙකුට LCA එකක ඉඳන් import loan එකක ඉඳන් එහෙම නැත්නම් shipping guarantee එකක ඉඳන් එතකොට යම්කිසි කාර්ග ප්‍රාග්ධන චක්‍රයක් තියෙනවා. export කෙනෙක් ගත්තොත් එයාට packing credit loan එකක ඉඳන් export bill discount එකක ඉඳන් එයාට චක්‍රයක් තියෙනවා. එතකොට මොකද කරන්නේ? අන්න ඒ සඳහා අපිට ණය ලබා දීමේ හැකියාවක් තියෙනවා. ණය නිකුත් කිරීමේ හැකියාවක් තියෙනවා. ණය ඇගීමේ හැකියාවක් තියෙනවා නම් අන්න ඒක අන්තර්ජාතික වෙළඳ ණය හැටියට අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එතකොට අපි දැන් මේක සාකච්ඡා කරලා ඉවරනකොට මොකද කරේ? අපි අටකට කැඩුවා අපේ බැංකුවල තියෙන ණය නිපැයුම් ප්‍රමාණය. ඔය අටම මම කියන්නේ අපි කොහේ හරි තැනක hard and fast rule එක, universal rule එක කියලා අපේ හඳුනා ගැනීම පහසුවට අපි මේ අටකට කැඩුවා කියන එක විතරයි මෙතනදී අපිට කියන්නට සිද්ධ වෙන්නේ. ඒතර මම ඇයි මේ අටකට කඩන්න කියන එක දිගින් දිගටම පැහැදිලි කරා. තව දුරට පාරිභෝගිකයේ ණය අවශ්‍යතා පිළිබඳ තීරුම් ගැනීම සහ ඒ ණය අවශ්‍යතා සඳහා ණය නිපැයුම් සකස් කර දීමේදී තියෙන බාධක එහෙම නැත්නම් වටිනාකම් නැත්නම් අවදානම් තවදුරටත් කලඳනාකරණය කර ගැනීම පහසුව සඳහා කරන ක්‍රියාදාමයක ප්‍රතිඵලයක්. ඒතර මේක ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඊළඟ ස්ටෙප් එකට ගිහිල්ලා ඔයා එක එකට අදාළ ණය නිපැයුම් වර්ග පාඩම් කර ගන්න ඕනේ කරන්නේ. බද විභාගෙදී අපේ ණය නිපැයුම වෙනම ලියන්න අහනවා අර වගේ ප්‍රශ්න අහනවා. ඒතර ඒ දෙක අතර සම්බන්ධතාව ගොඩනගන්න කියන දේ ඒක සඳහා දැන් ඊළඟ ස්ටේජ් එකේදී අපි බලනවා විවිධ ණය නිපැයුම් කීපයක් වෙන වෙනම තාක්ෂණිකූලව ඉගෙන ගන්න. ඒ ඉගෙන ගන්නකොට මම එක ක්‍රමවේදයක් ඔයාලට පැහැදිලි කරනවා විභාගෙට උත්තර ලියන්න කොහොමද කියලා. ඒතර දැන් අපි ඔය BCS මොඩල් එකේ B එක කරා C එකේ high level එක කරා දැන් C එකේ middle low level එක තමයි දැන් කරන්න යන්නේ. ෆයිනලි අපි S එක කරාට පස්සේ BCS මොඩල් එක අපි සම්පූර්ණ වෙනවා සෙක්ෂන් 1 එකෙන් පළවෙනි පරිච්ඡේදය හරහා. රයිට්. එතකොට මේ තාක් කරපු ටිකෙන් ගිය සතිය සහ අද වෙනකම් කරපු ටිකෙන් ඔයගොල්ලන්ට මොනවා හරි ගැටලු තාක්ෂණික වෙන්න පුළුවන් එහෙම නැත්නම් අපි ඥානුකූලව තියෙන දේවල් වෙන්න පුළුවන් තවත් ඔයගලන්ට යෝජනා මොනවා හරි තියෙන පුළුවන් මොනවා හරි තියෙනවද ඊළඟ කොටසට යන්නට කලින් මම ඊළඟ ප්‍රසන්ටේෂන් එක යදනකම් ඔයගලන්ට පුළුවන් ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න. ඔව් කියන්න. අර අපකරවල ලක්ෂණ වල මේ කියනකොට අපකරවල අර දැන් ලක්ෂණ කියනකොට ඔව් දැන් ගොඩක් අර අපකට දෙන්නේ අපි කැෂ් මාජින් අරන්නේ. එතකොට අපිට ඒක ටෙම්පත් වල ලැබෙන එක ඒක ලියන්න පුළුවන්ද? මේ කැෂ් මාජින් එක අරන් කියන දන්න අපිට පැහැදිලිව ඉදරින් එහාට කැෂ් මාජින් එක ගොඩක් දුරට ඒ කියන්නේ කැෂ් මාජින් එක කරන්න අපකරයක් දෙන්නේ. දෙන්නේ. ඔව් එතකොට අපිට ඒක අර ටෙම්පත් වල ලැබීමක් වෙනවනේ සර්. ඔව් අපිට මෙහෙමයි දැන් ඔයා කියන එක හරි දැන් අපි ගත්තොත් කැෂ් බෑක් ගැරන්ටියක් කියලා කිව්වොත් ඇත්තටම ඒක වර්ගීකරණය කරනකොට අපිට පුළුවන් මේ අපකර සෝරි මේ ඇසෙට් බෑක් ලෙඩියක් හැටියට දකින්න පුළුවන් ගැටලුවක් නැහැ මම අර දැන් හැම වෙලේම ඒ අපි එතන ඔයාට මම එතන නතර වෙන්න කියලා මම එපා කියන්නේ දැන් මේ විදිහට අපි දැන් හැම ණය මුදලක්ම කොටස් වලට කැඩුවොත් ප්‍රායෝගික තලයේදී ඒ හිම අපිට හොයාගන්න බැරි වෙනවා හේතුව දැන් ඉගෙන ගන්නකොට අපි කියනවා ඇසෙට් බෑක් තියෙනවා සිකියුරිටි බෑක් තියෙනවා කැෂ් ෆ්ලෝ බේස් තියෙනවා ප්‍රොජෙක්ට් බේස් ලෙන්ඩින් කියනවා ෆී බේස් ලෙන්ඩින් කියලා කඩා ගන්න පුළුවන්. හැබැයි නමුත් ප්‍රායෝගික තලයට ගියාට පස්සේ ඔය දෙක තුන එකතු කරලා කරනවා. දැන් අපි ගත්තොත් දැන් ෆී බේස් ලෙන්ඩින් එකක් හැටියට අපිට උදාහරණයක් ලියන්න කිව්වොත් ඔයාලට බෑන්ක් ගැරන්ටි කියලා ලියන්න පුළුවන්. ඒ වගේම කැෂ් බෑක් බෑන්ක් ගැරන්ටියක් කියලා කියන්නේ ඇසෙට් බෑක් ප්‍රොඩක්ට් එකක් කියලා ලියන්න පුළුවන්. දැන් අපි දැන් අහන ප්‍රශ්නෙට හරියන උත්තරය අපි දී ගන්න ඕනේ එතනදී. නැත්තම් අපි ඔයා කටපාඩමින් ගියොත් රයි කැෂ්බැක් මේක අතන විතරයි මෙතෙන්ට එකක් නැහැ කියලා නෑ එහෙම බෑ. දැන් මම ඉදිරියට කියන්නේ ණය නිපැයුම් ටික පාඩම් කරගන්නවා ඊළඟට අපි කරන්නේ අර කියපු අටටම කොමන් එකක් පාඩම් කරගන්න එක තමයි ඔයාගේ දක්ෂතාවය. අපි හිතමු උදාහරණයකට OD එක කියලා. OD එකක ලක්ෂණ පාඩම් කරගත්තොත් මොකද්ද වෙන්නේ? OD එක අදාළ වෙනවා
කෙටි කාලීන කාර්ක ප්‍රාග්ධන ඩිරෙක්ට් ලෙන්ඩින් එහෙම නැත්නම් කන්සියුමර් බැංකින් වල හරි ඒ කියන අර ක්ලැසිෆිකේෂන් හතරකට පහකට අයිති වෙන ප්‍රොඩක්ට් එකක් ඔයා පාඩම් කරගන්න බැංක ගරන්ටියත් එහෙමයි LC එකත් එහෙමයි පුද්ගලයන්ටත් ඕනේ වාණිජ එහෙම නැත්නම් ආයතනික ණය වලටත් LC එක පොදුයි contingent indirect liability එක තමයි LC එකක් කියන්නේ. ඒකට එතෙන්ටත් පොදුයි. ඒ වගේ අපි 12ක් 15ක් අතර පාඩම් කරගත්තාම හොඳටම ඇති ඕනම අවස්ථාවකට මුහුණ දෙන්න. අපි ඒකයි මම කියන්නේ අර දැන් මේ ඉගෙන ගත්තට මේක මෙහෙමයි කියලා කොහේදි හරි තැනක අපිට දැන් අපි තුමුක කවුරු හරි ආගිය කරොත් right. එහෙමනම් උකස් ණයක් කියන්නේ asset back කියලා නෑ. උකස් ණය asset backම වෙන්න ඕනේ නෑ. mortgage loan එකත් cash flow based වෙන්නත් පුළුවන්. ප්‍රොජෙක්ට් වෙන්නත් පුළුවන් මොකද ඒ කියන්නේ ඒ අවශ්‍යතාවය යන්නේ දැන් අපි අදහසක් ගත්තට කමක් නැහැ එතන ලඟු වෙන්න බෑ ඒ කියන්නේ ඒකේ පදනම වෙන්නේ හඳුනා ගැනීම පහසුව සඳහා අපි මේක කරනවා නමුත් ප්‍රායෝගික තලයේ ඒ දෙකක් එකතු වෙලා තුනක් එකතු වෙලා කරන්න පුළුවන් දැන් ඔය බැංක් ගැරන්ටිම ගත්තොත් කෑෂ් මාජින් එකකුත් තියෙන හින්දා කෑෂ් බෑක් කොටසකටත් යනවා ෆී බේස් ෆී එකක් ගන්න හින්දා ෆී බේස් උත් යනවා කාර්ක ප්‍රාග්ධන මොකක් හරි කෑෂ් ෆ්ලෝ එකක් බලාගෙන ටර්නෝවර් එකක් බේස් කරගෙන ඉඳලා කෑෂ් ෆ්ලෝ ලක්ෂණත් එතන තියෙනවා. එතකොට ඒකේ අපි තුනක් තිබ්බා. ඇසෙට් බැක් කෑෂ් ෆ්ලෝ සර්විස් මේ ෆී බේස් කියලා තුනම ලක්ෂණ එතන තියෙනවා. මොකද යාට දෙන බැංක් ගැරන්ටි ලිමිට් එක මිලියන 2ද 3ද කියලා කියන්නේ රයිට්. ඔයා මට මෙච්චර ටර්නෝවර් එකක් එවනවා නම් අපිට පුළුවන් බැංක් ගැරන්ටි ලිමිට් එක 2 මිලියන් දෙන්න. 3 මිලියන් දෙන්න. එහෙම නැත්නම් අපි 1 මිලියන්. මොකද භාගයක් නම් ටර්නෝවර් යන්නේ අපිට වැඩක් නැහැ. මොකද ඔයාගේ කොටසක් වෙන දකට යනවා. එතකොට කෑෂ් ෆ්ලෝ එකත් මම බලලා තියෙනවා. ඒ වගේ ලක්ෂණ ටික අනුව අපිට මේ ප්‍රොඩක්ට් එක ස්ට්‍රක්චර් කරන්න පුළුවන්. අර එක තැනකට මෙහෙම දාලා ඉවරලා මෙහෙමයි කියලා කියාගන්න සමහර වෙලාවට බැරි වෙනවා. දැන් ඔයා කියපු උදාහරණේ හැටියට. ෆී බේස් උත් තියෙනවා, ඇසෙට් බකුත් තියෙනවා. අපි තුම් ක්ලීන් එකක් ගත්තොත් ඔන්න අතෙන් විතරක් ගියා. වැඩිපුර ෆී එකට අපි කරමු. පර්සන් ගැරන්ටි එකට දෙනවා බැංක් ගැරන්ටි එක. ඒ වගේ. පැහැදිලිද? උත්තරේ පැහැදිලිද? ඔව් සර්. හරි. නැහැ. තව මොනවද මේ තියෙන්නේ මේ අනිත් පැයට ගැටලු? මොන දෙයක් අහන්න? සර් මම මේ සතියේ තමයි ජොයින් වුනේ ක්ලාස් එකට. ඔව් මදුරි. ගිය සතියේ වීඩියෝ එක බලන්නේ කොහොමද සර්? මේ ටියුට් එකේ print out එකකුත් අපිට ගන්න පුළුවන්ද? ඔව් ටියුට් එක නම් පැහැදිලිව මේගොල්ලෝ Google Classroom එකට upload කරලා තියෙනවා. එතකොට ඔයාලට මොනවා හරි දැන් ගැටලුවක් තිබුණොත් දැනට ඇවිල්ලා නැත්නම් IBSL එකේ අර ඒගොල්ලන්ගේ මේ වෙබ් එකේම නම්බර දෙකක් ඇති ගීතායි මෙයි කවුද කවින්ද්‍රයි වගේ දීලා ඒගොල්ලන්ට කතා කරලා බලන්න සති මේ දඟහරුවා දැන් පස්සේ වගේ එක මොකද මම දන්න තරමට මේ Google Classroom එකට ඔයගොල්ලන්ගේ මේකට මේ ඩවුන්ලෝඩ් කරනවා අපි ඔක්කොම ડોකියුමන්ට්ස් එක. ඉතින් ගී සතියෙත් මට කවුරු හරි සජෙස් කරා මේ එවලම මේ ඔක්කොම දැන් මම සති පහකට වගේ දීලා තියෙන ඔක්කොම අප්ලෝඩ් කරා කියලා. ඊළඟ එක තමයි वीडियो इंदुवरी के आर के दाला तीन IBSL यूट्यूब के तीन मे यूट्यूब मेम एक गीय सती मे लेक्चर्स मे दाला तीन एक अम तरह मम दम हिता ओ ओ एक मगिता बेस्ती इतकोट इकट गी बला पुलवा ओ मनोहर तीन बला मंदिर यार नंबर दर कॉल නැත්තම් අර මේ ඔයගලන් සමහර ගොඩක් යාළුවෝ තැතිව එක එක අපේ දැන් groups කීපයකුත් තියෙනවා ඒ වෙලාවලත් මම හිතන්නේ මම දැක්ක share වෙලා තියෙනවා සමහර මේවා පොඩ්ඩක් බලලා මේ එහෙම මම support එකක් ගන්න බෑ බැරි වුණොත් මට ඔයා අපව කතා කරලා කියන්න මේ අපේ ඉන්න සතිය බලන්න වෙන අනිත් පැයට කොහොමද ගැටළු මොනවා හරි තියෙනවද හරි එහෙමනම් අපි තව ඉදිරියට නයනේ පියෝ සාකච්ඡා කරමින් ඉදිරියට යමු එතකොට මෙන්න මෙහෙම සාමාන්‍ය ණය නිපයුමක් තෝරා ගැනීමේදී මෙතන ණය නිපයුමක් යෝජනා කිරීමේදී අපි මෙන්න මේ ආකාරයේ කාරණා කීපයක් ඉතා ඉහළ ප්‍රමාණයේ කාරණා. ඒ කියන්නේ දැන් මම කිව්ව සෙක්ෂන් 2 පරිච්ඡේදයේ දෙකේදී අපි මේවා තවදුරටත් සාකච්ඡා කරනවා. නමුත් මෙන්න මේ වගේ කීපයක් අපි බලන්නට ඕනේ. අර මම කිව්ව BCS මොඩල් එක කියන දේ ඔළුවේ තියාගෙන කල්පනා කරනකොට අපි ණය මුදලක් යම්කිසි පාරිභෝගිකයෙකුට ලබා දෙන්නට තීරණය කරනකොට අපි මෙහෙම දේවල් ටිකක් දැන සැලකීමක් වෙනවා. එකක් තමයි ණය මෙහෙයුම් කරුගේ අයදුම් කරුගේ මෙහෙයුම් ආකෘතිය. ධාරිතාවට හා අවශ්‍යතාවයේ ස්වභාවයට ණය නිපීමේ ගුණාංග ගැළපීමක්. දැන් ඒ කියන්නේ අපි උදාහරණයකට ගත්තොත් අපි හිතමු වී නිෂ්පාදකෙක් ඉන්නවා. එයා
වී නිෂ්පාදනය කරන මිල් එකක් මූලක් කරගෙන යනවා අපි තුමු සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක් කියලා ඒ වගේම අපිට ටිකක් මහා පරිමාණ කර්මාන්තකරුවෝත් තියෙනවා එතකොට ඒ දෙන්නාගේ අවශ්‍යතාවය වෙනස් එක්කෙනෙක්ගේ මිල් එකේ කැපැසිටි එක අපි තුමු මෙට්‍රික්ටෝන් මෙච්චරයි තව එක්කෙනෙක්ගේ මෙච්චරයි එතකොට ඒ සඳහා ලබා දෙන කාර්ක ප්‍රාග්ධන ණය එමනම් වෙනස් වෙනවා मशीन मनोहर विनाशन अपील प्रमाण विनाशन कैश फ्लो प्रमाण विनाशन मैच उदाहरण सापारी पॉलिशर कखारी कलर सेपरेटर कखारी दारित वा बड़ी दारील ये प्रमाण बड़ा मिलियन तीक ओन विलाट अभी मिलियन पणहा योजना करो बेडीपुर महापरिमाणी मिलियन थैंक यू उदार मधुरी मे उदार अभिनय यूट्यूब लिंक एक नोट डाउन कर एक यूट्यूब बल स्तुति उदार नय निपयहादीन नये ऐदुम कर व्यापार अरमुट कर මම කිව්වේ එකක් තමයි එයාගේ ව්‍යාපාරයේ අවශ්‍යතාවයට උකුලක් වෙන්නත් ඕනේ. මෙහෙන් ආධාරිතාව ආකෘතියට ගැලපෙන්නත් ඕනේ. එතකොට දැන් අපි හිතමුකෝ දෙවෙනි එකේදී මම කියන්නේ දැන් ආයතන කරුගේ ව්‍යාපාර ආරමුණු ඉටු කරගන්න. يعني යාගේ තියෙනවනේ ඔබ්ජෙක්ටිව් එකක්. මේ කාණ්ඩ මට රයිට් මෙන්න මේ කාණ්ඩ මම මෙච්චර යනවා. ඊළඟ කාණ්ඩ මෙච්චර. ඊළඟ අවුරුද්ද මෙච්චර. ඒකට යන්න තමයි මෙයා මේ ණය මුදලක් ගන්න අපෙන් ඉන්නේ. එතකොට ඔන්න අනවශ්‍ය කියන්නේ අනවශ්‍ය විදිහට අපි එයා යොමු කරනවා තුන්වෙනි පාර්ශවයට. දැන් අපි ගිය සතියේ කතා කරේ රෙගියුලේටඩ් ලෙන්ඩින් කියලා රෙගියුලර් ලෙන්ඩින් කියලා කියන්නේ අපි ණය විධිමත් ණය කියලා අපි සාකච්ඡා කරේ. බැංකු ණය දෙන්නේ විධිමත් ණය තවදුරටත් පවත්වා ගන්න කියලා. දැන් මේ අවිධිමත් පැත්තකට එයා එනවා. දැන් බැංකුවෙන් මිලියන 10 ගන්න දෙන්නේ. තව මිලියන 5ක් ඕන්න. එයා එනවා මනි ලෙන්ඩර් කෙනෙක් ගාවට. ඒත් පාටිකින් බරවල කරනවා වෙන්නේ. ඒ වෙනින් වෙන්නේ අපි තමාරු එයාත් තමාරු මේ ණය ගවා ගන්න බැරි වෙනවා. ඒ කියන්නේ හයි රේට් එකකට ගත්තාම මෙතන මේ ගැටලුවක් අපිට එන නිසා. එතකොට බැංකු මූල්‍යආයතන මගින් ණය දුම් කරු ගන්න අවධානමට සරිලන ප්‍රතිලාභන්න. රිස්ක් බේස් ප්‍රයිසිං කියලත් අපි කියනවා. ඔය මේ ඉතාල වැදගත් කාරණා කිහිපයක් මම මේ කියන්නේ. අවශ්‍යතාවයෙන් සරිලන්න ඕනේ. එයාගේ මූල්‍ය එහෙම නැත්නම් එයාගේ ඔපරේටින් මොඩල් එකට එහෙම නැත්නම් මේ ආකෘතියට ගැලපෙන්න ඕනේ. ඊළඟට තමයි අපි ගන්න අවධානමට සරිලන මිලක් අනිත් පැත්තට. ප්‍රතිලාභය. රිස්ක් බේස් ප්‍රයිසිං දැන් අපි හිතුවොත් දැන් පුද්ගලයෙක් ඉන්නවා සියලු දේ හොඳයි හැබැයි අපි යාට ණයක් නිකුත් කරන්නේ අපි කියනවා සුරුකමක් නැතුව ක්ලීන් ලෙන්ඩින් කියලා ක්ලීන් තවුත්කලෙක් ඉන්නවා එයා හොඳටම හොඳයි එයාට හැබැයි අපි දෙන්නේ සිකියුර්ඩ් ලෙන්ඩින් කියලා එක. ඒතර ක්ලීන් ලෙන්ඩින් එකයි සිකියුර්ඩ් ලෙන්ඩින් එකයි අතර පැහැදිලි වෙනසක් තිබිය යුතුයිනේ. අපි එතකොට ප්‍රයිසිං එක සිකියුර් නම් PLR +2.5 නම් unsecured නම් PLR +4.5 වත් වෙනවා. එයි අවදානමට සරල ප්‍රතිලාභ දැන් මේ බැංකුව මම මගේ සල්ලි නෙමෙයි නෙමෙයි. මම තැන්පත් කරුවන්ගෙන් ගන්නා මුදල් අනිත් පැත්තට ලබා දීමක් සිදු කරනවා. අනිත් පැත්තට ලබා දෙනකොට ඒකේ ප්‍රතිලාභය අවදානමට සරිලන්න ඕනේ. දැන් මම එකම පුද්ගලයෙක් එකම ආකාරයට ඔපරේට් කරන මිලස්ස දෙන්නෙක් මංගාවට ඇවිල්ලා එක්කෙනෙකුට මම දෙන අසුරුකමක් ඇතුව අනිත් එක්කෙනාට සුරුකමක් නැතුව. එහෙමනම් සියලු කාරණා එකනම් අවදානම තියෙන්නේ සුරකම ඇතු හෝ නැතුව නම් ඒකට සරිලන විදිහට මම ණය මුදලේ මිල තීරණය කළ යුතුයි ප්‍රයිසින් එක තීරණය කළ යුතුයි මම හිතනවා ඔයගලන්ට පැහැදිලි ඇති කියලා. මෙතනදී අපි මේ සාකච්ඡා කරේ මූලික වශයෙන්ම දැන් ණයකට ඉදිරියටත් අපිව කතා කරනවා ඉදිරියටත් කතා කරනවා නමුත් මෙතනදී මූලික වශයෙන් මම සාකච්ඡා කරේ ණයකට සුදුසුකම් ඒ කියන්නේ විවිධ මොනවා හරි පුද්ගලයෙක් ඉන්නවා නම් ඒ පුද්ගලයාට ණය නිපේමක් තෝරා ගැනීමේදී ඒ ණය සඳහා අපි මෙන්න මේ කියන කාරණා ටික හිතියෙන් බැලුවා කිව්වා. එකක් තමයි මෙහෙයුම් ආකෘතිය, ධාරිතාව, නැත්නම් ඒ ව්‍යාපාරික අවශ්‍යතාවයට ගැලපෙනවාද නැත්ද.
देख तमाइ ए नयानिपम मिसा ए अदाल व्यापारिकयागे हो पारिभोगिकयागे व्यापार अरमणु इष्टकर गत हैगिद नेद्द तुन बैंक विसिन लबा गन्ना अवधानंट सरिलन प्रतिलाभयक् लभेद नेद्द यन्न එතකොට මෙන්න මේ වගේ ජෙනරල් ප්‍රශ්නයක් දැන් එක්සැමිනේ සමානට අහන්න පුළුවන් බැංකු කරුවෙක් වශයෙන් ඔබ ණයක් ලබා දීමේදී එම ණය නිකුත් කරන අවස්ථාවේදී අප සලකා බලන එන්න ණයනේ සුදුසු ණයනේ ප්‍රයුමක් පරිභෝගිකයෙකුට යෝජනා කරන අවස්ථාවේදී ඔබ සලකා බලන කරුණු මොනවාද කෙටියෙන් පැහැදිලි කරන්න. එතන මෙන්න මේ ටික අහන්න. ස්පේස් ප්‍රයිසින් එකයි යගේ මේ ऑब्जेक्टिव्स मीट වෙනවද කියන එකයි ආකෘති වලට ගැලපෙනවද කියන එකයි තව කියන්න පුළුවන් ඇත්තටම අපිට ඒ ණය අය කරගැනීමේ ක්‍රමවේදය පැහැදිලිව අපිට තියෙනවද නැද්ද කියන තව ඕන තරම් කාරණා දාන්න පුළුවන් මෙතෙන්ට. නමුත් මම මේ කියන්නේ මේ වගේ එකක් අපි කලින් දැනුවත් වෙලා විභාගෙට යා යුතුයි. නැත්තම් අපිට වෙන්නේ එදා එතෙන් ගිහිල්ලා අපි කල්පනා කරන දැන් මේ මේක මොකක්ද 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 කල්පනා කර කර ලියන්න යනකට වඩා පැහැදිලිව දැන් අපි අර මම කියනවා දැන් ඔය BCS मॉडल का पावा की पहली करे अत्तरम इतने दी आप इधर नो राइट में मिन्ने में के तमाई मामा कराने आने तर मामा हाई लेवल डिसीजन ने कट गांडे आना कोटा अरे सेकेंडरी लेवल डेटा मागे उकपार ओल्वोटे नहीं तर मामा दें अर्थी वामी राइट मिन्ने में आप बरो राइट में आगे मैं लक्ष्य टू आपको मैं लम एक रीट का देने कोटा मैं आगे अद्द कैपेसिटी का मैं कट मैं वा देना प्रमाणी आती दे मुखाद प्राइसिंग निकल मामे विदेश देने कोटा मैं आटा नेक्स्ट हिमे में लेवल वाली आना पुलवा ඒ ක්‍රිටිකල් ඩිසිෂන්ස් ටික ඔය ඔළුවේ තියෙනවා මං කිව්වේ දැන් DGM versus ක්‍රෙඩිට් ඔෆිසර් කියලා. දැන් DGM ගොළුයි ඒක තියාගෙන තමයි යා හිතන්නේ. අවුරුදු 15ක් ආපු ගමනක්. තව අවුරුදු 5කින් මෙයා මෙතෙන්ට යන්න දෙලහක් තියෙනවා. අවුරුදු 15ක් ඇවිල්ලා තියෙන වත්කම් මෙච්චරයි. මෙහෙම තමයි ඔපරේටින් ලෙවල්ස්. මෙහෙම තමයි මෙයාගේ කැපැසිටි එක. මේක තමයි බිස්නස් ප්ලෑන් එක. ඒතර අපිට මෙයාට දෙන්න පුළුවන් කොයි වගේ පහසුකමක්ද? ඒක ප්‍රයිසින් එක කොච්චර වෙන්න ඕනද? සුරකම කොච්චර වෙන්නද? අන්නේ ඒ අදහස් ටිකම පටපටපට ගාලා අපි ඔළුවට එනවා. ඇයි එළියට ඔළුවට එන්නේ? මේ කියන ආකාරයේ යම් ආකාරයක අපි පොඩි වර්කවුට් එකක් කරන නිසා ඊළඟට අපි එහෙම කියන ගමම්ම අපි ඉගෙන ගන්න බලමු එක එක ණය නිපුයෝ හරි කීපයක් අපි ඉගෙන ගමු මොකද මම සඳහන් කරේ මොකද මෙතන ඉහට අපි ඊළඟට ණය සුරකුම් ගැන සාකච්ඡා කරනත් එක්ක අපි කෙටියෙන් අපි ණය වර්ග කීපයක් හඳුනගමු මොකද මම මේ කෙටි ණය වර්ග කීපයක් හඳුනා ගැනීම කරන්නේ මේ කියන ණය වර්ග ටික ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ මේවා විභාගෙට අපිට එහෙම් පිටින් අහනවා එහෙම නැත්නම් අර අපි කලින්ම සාකච්ඡා කරා වගේ ණය නිපුයම් යෝජනා කිරීමේදී මේවා වැදගත් වෙන නිසා ඒතර මම කියන කාරණා වලට අමතරව තවත් ඔයගොල්ලන්ට යම් කිසි කාරණා කීපයක් එකතු කරගන්නට පුළුවන් එතකොට පෙරවදනක් හැටියට අපිට ණය නිපුයමක් යන කෙටි සටහනක් කියන්න කිව්වොත් අපිට ඒකට මම කියන්නේ පොයින්ට් කීපයක් ඔයගලට දාන්න පුළුවන් කියලා මම නිකන් පොයින්ට්ස් ටිකක් කියන්න ඕල් ජොට් ඩවුන් කරගන්න ඒ ඒ ඒ බේසිස් එකට ඔයගලන්ට කාරණා හැම එකකම හැම ප්‍රොඩක්ට් එකකම කාරණා හොයාගන්නට පුළුවන් සමහර ලාඩ මෙහෙම දෙයක් වෙන්න පුළුවන් ඒ කාරණා සියලුම දේවල් උත්තරේ නැති වෙන්න පුළුවන් නමුත් තීරණ කාරණා කීපයක් එකට ලියන්න පුළුවන් ඉතින් අපි තුම වකර ප්‍රොඩක්ට් එක ඩිස්ක්‍රයිබ් කරන්න කියලා කිව්වොත් අපි 1 2 3 4 කියලා පොයින්ට්ස් ටික හදන්නකොත් පළවෙනි පොයින්ට් එක අපිට ලියන්න පුළුවන් මෙහෙම දෙයක් එකක් තමයි ඒ අදාළ ණය නිපයුම පිළිබඳ නිර්වචනය මොකද්ද මේ අයිරාව කියන්නේ මොකද්ද මේ චක්‍රීය ණය කියන්නේ මොකද්ද මේ සාධ්‍ය කරන්නේ එතකොට ඩෙෆිනිෂන් එක තමයි පළවෙනි ලයින් එක දෙක ඒ ණය නිපයුමේ පිළිබඳ කෙටි විස්තරයක් ස්වභාවය භාවිතා වෙන ක්‍රමවේදය භාවිතා වෙන පාරිභෝගික කාණ්ඩ ඒ වගේ උදාහරණයකට ඕවර්ඩ්‍රැෆ්ට් එකක් ගත්තොත් කාර්ක ප්‍රාග්ධනය සඳහා පාවිච්චි කරන දෙයක් අන්න ඒ වගේම නැත්නම් OD වර්ග යම් ආකාරයක විස්තර කිරීමක් උඩ තියෙන නිර්වචනය නම් අරක ස්වභාවය පාරිභෝගික කාණ්ඩ එහෙම නැත්නම් අවශ්‍යතාවයන් වගේ දෙක තුන්වෙනි ලයින් එක අපිට ලියන්න පුළුවන් වාසි අවාසි advantages and disadvantages third line තුන්වෙනි එක ඒ ප්‍රොඩක්ට් එකේ තියෙන වාසි අවාසි තුන. හතරවෙනි එක අපිට කියන්න පුළුවන් අවදානම් වර්ග අවදානම් සහ අවදානම් අවම කිරීමේ ක්‍රමවේද. මේ ප්‍රොඩක්ට් එක ඔෆර් කරනකොට බැංකු කරුවෙක් හැටියට අපිට අත්දකින්නට සිදුවන අවදානම් තිබේද ඒවා අවම කරන්නේ කෙසේද? අන්තිම එක
උදාහරණ හරි එහෙම නැත්නම් ඒක උදාහරණ හැටියට දාන්න පුළුවන් මෙන්න මේ 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 ණය නිපෙවම ප්‍රායෝගිකව භාවිතා කරන අවස්ථාවක් තමයි උදාහරණයක් කෙටි කාලින චක්‍රය නැහැ කියලා ඉම්පෝට් ලෝන් නැහැ කියලා අපි කියන්නේ කෙටි කාලින චක්‍රය නැහැ කොහොමද වීගෝ විතන් කරන පුද්ගලයෙක් මෙන්න මේ වගේ දෙයකට අරගෙන පාවිච්චි කරමු එහෙම නැත්නම් ඉම්පෝට් ලෝන් එකක් රටේ ඉඳන් බඩු ආනයනය කරන පුද්ගලයෙක්ගේ මෛත්‍රී ලිපියක් පියවීම සඳහා භාවිත කරන කෙටි කාලින චක්‍රීය නැත් පොට්ලෝනියක් වෙනවා. ඒ උදාහරණයක් ඇද්දි අපි පාවිච්චි කරන කියන්නේ ප්‍රායෝගික තලෙන්කත් මෙතනද කියනතර ඔය ලයින් පහ සම්පූර්ණ කරොත් අපිට අනිවාර්යයෙන්ම අර ලකුණු පහ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ප්‍රොඩක්ට් එකක් ඩිස්ක්‍රයිබ් කරන්න ගියාම නිකම්ම ඡේදයක් ලියන්න නැතුව අපි කියන පළවෙනි එක නිර්වචනය කරනවා. දෙක ස්වභාවයේ ලක්ෂණ ඒකේ භාවිතාවන් යම් ආකාරයක පැහැදිලි කිරීමක් කරනවා. තුන්වෙනි ලයින් එක වාසිය වාසිය ගැන සඳහන් කරනවා. හතරවෙනි ලයින් එක රිස්ක් මිටිගන්ස් ගැන සාකච්ඡා කරනවා. පස්වෙනි ලයින් එක ඉලස්ට්‍රේෂන් එකක් එන්න නැත්නම් උදාහරණයක් නැත්නම් භාවිතාවක් ගැන සාකච්ඡා කරනවා. ඒතර ලයින්ස් පහක් අපි ලියනවා. ඒතර සමහර වෙලාවට රිස්ක් මිටිගන්ස් නැති වෙන්න පුළුවන්. කමක් නැහැ. එතකොට වෙන මොන හරි දෙයක් එද මට පැහැදිලි කරන්න ඕනේ හැම වෙලේම එකිනෙකට වෙනස් වෙච්ච පොයින්ට්ස් ටිකක් කරුණු ටිකක් ඔබ සූදානම් විය යුතුයි. මොකද විභාගයට යනකොට අපි හිතමු බැංකු අයිරාවක් ගැන කෙටි සටහන් ලියන්න. බැංකු ගැරන්ටියක් ගැන කෙටි සටහන් ලියන්න. ක්‍රියාකාරී බදු එහෙම නැත්නම් කල් බදු ක්‍රියාකාරී බදු එහෙම නැත්නම් බොන්ඩ් එකක් ගැන කෙටි සටහන් ලියන්න. කල්බදු පහසුකම් ගැන කෙටි සඳහනක් දෙන්න. දැන් මොකද වෙන්නේ? දැන් අපි එතන ගිහිල්ලා කල්පනා කරලා ඉන්න බෑනේ. අපි ප්‍රොඩක්ට්ස් 12ක් 15ක් ඉගෙන ගත්තා නම් ඒ 12 15 මේ කියන 1 2 3 4 5 කියන පොයින්ට් පහකට ඉගෙන ගත්තා නම් අපිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒවලේ පට 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 ගාලා ලියාගෙන යන්න පුළුවන්. එහෙම නොවුණා නම් තමයි අපිට එතනදී පොඩි ගැටලුවක් වෙන්නේ. ඒක නිසා පැහැදිලිවම දැන් මම කියන පොයින්ට් පහම වෙන්න ඕනේ නැහැ. ඔයාලට හිතෙන්න පුළුවන් ඊට වඩා වෙනස් වෙච්ච කාරණා පහ කිසි ප්‍රශ්නයක් නැහැ. මට ඕනේ යම් ආකාරයකට ඕගොල්ලෝ ක්‍රමවේදයක් හදාගන්න කියන එක. පැහැදිලිද ඒක? ඒ පොයින්ට්ස් ටික පැහැදිලිද? ඒකේ මොන හරි ගැටලු තියෙනවද මම ඉදිරි ඊළඟ එකට යන්න කලින්? මధుරි මధుරිකා උදාර පැහැදිලි දෙක පැහැදිලි සර් රයිට් හරි අපි ඉදිරියට යනකොට මොන හරි එකක් තිබුණත් ආයි වගේම ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොටත් ඔයගලන්ට තවදුරටත් මගේ පැහැදිලි කරන්න thank you මధుරි එතකොට මේ ගැටලු තිබුත් අපි ඒක සාකච්ඡා කරමු ඉතින් අපි එහෙම කියන ගමන් මුලින්ම අපි ඉගෙන ගන්න බලමු අයිරාවක් එතකොට දැන් අයිරාවක් කියලා මුලින්ම කියන්නේ ජංගම ගිනුමක් මත අපි යම් කිසි සීමාවක් සටහන් කරාට පස්සේ ඒ ජංගම ගිනුම පාවිච්චි කරන්නට අදාළ පාරිභෝගිකයාට ලබා දෙන අවස්ථාව තමයි බැංකු අයිරාවක් කියන්නේ. දැන් බැංකු අයිරාවක් ජංගම ගිනුමකට දෙනවා. පරිශේෂයක් මලා එම්බි සීමාවක දක්වා ගන්න පහසුකම. එතකොට ඔන් ඩිමාන්ඩ් කියලා කියන ඉල්ලුවිට නැවත ගෙවන පදනමට කාලීන වලු ක්‍රීම්කට යටත්ව නිශ්චිත කාලයකට භාවිතා කර අන්න එහෙම එකක් තමයි අයිරාව. මම කියන්නේ දැන් මේක අයිරාවක් ගැන අපිට ඩෙෆිනිෂන් එකක් ගැන නැත්නම් අයිරාවක ලක්ෂණ මෙන්න මේවා තමයි අපි ලියන්න තියෙන්නේ. අලුත් දේවල් නෙවෙයි. අර මම කියන්නේ අර කාරණා ගොඩනම් වන්නකොට අපි යම් කිසි එකම දේ නෙවෙයි. එක්සැමිනර් දැන් මෙතන ගත්තොත් ජංගම ගිනුමක් මත දෙනවා. ශේෂීක්ම මෙරට වඩා ඉහළට සීමාවක් ලකුණු කරනවා. ඔන් ඩිමාන්ඩ් කරන්න ඕනේ. ඒක වාර්ෂිකව එහෙම නැත්නම් කාලීනව නිශ්චිත යට අලුත් කිරීමකට යටත් කරලා දෙනවා. කියන කතන්දර ටිකක් නේද? එතකොට හිතන්න ඔය ටික ඔය ලියුවාම නිකන් ඕඩර් එකකට ඇත්තටම පළවෙනි හා දෙවෙනි පොයින්ට් දෙකම මෙතන කව වෙනවා. රයිට්? එතකොට මොකද වෙන්නේ? එතකොට එක්සැමින් උනක් ගන්න රයිට් නම් මෙයා මොන හරි ක්‍රමවේදයකට මේක ප්‍රසන්ට් කරනවා. ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා උපරිම ලකුණු දෙන්නට සිද්ධ වෙනවා යාට. අන්න ඒ වගේ දෙයක් තමයි මම ඔයාලට බලාපොරොත්තු වෙන්නේ. මොකද මේවා මේ විභාගෙදි පටපට ගාලා කරන්න අපිට බෑ. ඒ වෙලාවේ මේ දේ කරන්න ගියොත් අපිට වෙලා යනවා. දැන් මෙතන ඊළඟට අපි ඉගෙන ගන්න බලන විවිධ අයිරා වර්ග. දැන් මෙතන බලන්න දැන් මේක තමයි සමහරවිට අපිට පස්වෙනි එකට type of ODs ටික ලියන්න පුළුවන් උදාහරණ හැටියට ස්ථිර අයිරා, తాවකාලික අයිරා, casual එහෙම නැත්නම් අනියම් අයිරා ඒ විදිහට අපි ලියනවා. එතකොට ඒකට එක ලයින් එකකට මෙතන තියෙන ඕන තරම් ලියන්න. එතකොට අපිට කෙටියෙන් ලියනවා. එතකොට මොකද වෙන්නේ අර අපේ exercise එක effort එක සාධාරණීකරණය වෙනවා. ඒකට example byte සාමාන්‍ය ළමයි ලියනකට වඩා
වෙනස් ක්‍රමවේදයකට තමයි මේගොල්ලෝ මේක ලිව්වේ. ඒතකොට ඒ නිසා අර අපිට කියන උපරිම ලකුණු ටික ලබා ගැනීම හැකියාවක් තියෙනවා. දැන් ස්ථිර අයිතිවාසිකම් කියන්නේ මොකද්ද? බැංකුවක් සමග පූර්ව එකඟතාවයකට 96 එකේ මේ පස්සේ තමයි මේ ස්ථිර පර්මනන්ට් ඕවර්ඩ්‍රැෆ්ට් එක. ඒ කියන්නේ ඒක ටිකක් අර ඕවර් කවුන්ටර් දෙන එකක් නෙවෙයිනේ. කාලයක් එකඟ වෙලා කොහොමද වෙලා ඔෆර් එක දීලා ඇග්‍රීමන්ට් එක දීලා ලිමිට් එකක් මාක් කරලා මෙන්න මේ විදිහට ඔපරේට් කරන් දීලා කෑෂ් ෆ්ලෝ එකක් මෙහෙම එවන්න දීලා මේ විදිහට චෙක්ස් අන්නේ ආකාරයට පෙර එකඟ වෙච්චි අනුමත කරන එන්න නැත්නම් ලිමිට් එකක් මාක් කරන ක්‍රමවේදයක්. ඒකර මේකේ අර ලක්ෂණ තමයි. හැබැයි මුගක් වෙලාවට මේකට අන්ඩර්ලයින් වෙච්චි සුරකමුකුත් මෙතන තියෙනවා. ඊළඟ තාවකාලික ටෙම්පරරි කියන්නේ මොකද්ද? පවන රෝඩ් ආෆ්ට් එකක් තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලීන අවශ්‍යතාවයක්. දවස් 14ක් 30ක් 45ක් 60ක් ඒ වගේ ව්‍යාපාරයේ තියෙන ක්ෂණික අවශ්‍යතා සඳහා. තොගේ වෙන්න පුළුවන්, පොදුකාරී බිරි වෙන්න පුළුවන්, නැගැතියන් වෙන්න පුළුවන්. හදිසි කාර්ග ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සඳහා කෙටි ඉල්ලුමකට යටත් වෙලා කෙටි කාලයකට ලබා දෙන අයිරා වර්ගයක් අපි කියුවා తాවකාලික අයිරාවක් කියලා. ඔය දෙකටම එහාට ගිය එකක් තියෙනවා. ඒකට අපි කිව්වා අනියම් අයිරාව. දැන් මුගක් වෙලාවට අපිට මේ ඒක ඒ කියන්නේ ඇත්තටම අප කී කීන්නේ නැහැ. ඕද කවුන්ට් සමහරට ඔන්න චෙක් එකක් ගිනා මට පොඩි චෙක් එකක් එහෙම නැත්නම් එක්සස් එකක් දෙන්න. එහෙම නැත්නම් අපි කියනවා මේක මේ ඕඩි කළ දෙන්න කවුන්ට් එක. දවස් දෙකකින් තුනකින් මම පියවනවා. ඒතර මේක අර අර හදිසියෙදි වෙන්නේ. දැන් මේ හැමෝටම මේ ඕද කවුන්ට් එක නැත්නම් ඕද කවුන්ට් ලබා දෙන දෙයක් වෙන්න බෑ. වගේන බෙස්ම කස්ටමර්ස්ලට වෙන්න පුළුවන්. රීපේමන්ට් එක හොඳයිම කස්ටමර්ස්ලට වෙන්න පුළුවන්. තම මොනවාරි සුරකෝම් අපි ගාව තියෙන ඇයට වෙන්න පුළුවන්. තම ණය පහසුකම් තියෙන කස්ටමර්ස්ලට වෙන්න පුළුවන්. ඒ අයට ලබා දෙන ණය පහසුකමක් තමයි මේ අනියම් අයර එහෙම නැත්නම් කැෂුවල් ඕඩි කියලා කියන්නේ. ඒතකොට වර්ග අපි තුනක් සාකච්ඡා කරා. මොනවද? පර්මනන්ට් ඕවර්ඩ්‍රැෆ්ට්, ටෙම්පරරි ඕවර්ඩ්‍රැෆ්ට්, කැෂුවල් ඕවර්ඩ්‍රැෆ්ට් කියලා. ඒතකොට දැන් මෙතනින් එහාට අපි ගියොත් මේකේ දැන් සමහර දේවල් අර එතනින් එහා තියෙන ප්‍රොඩක්ට් එකට යන්න කලින් මම දැන් මේකට තව පොඩි වැලියුේෂන් ටිකක් කරොත් එමු. අපිට ඕඩි එක දැන් අර අපේ ලයින්ස් ටික ලියනකොට වාසිය වාසිය අපිට ලියන්න ඕඩි එක තියෙනවා. තියෙනවනේ. මොනවද වාසිය? අනුමත කරන්න ලේසි. එන්න නැත්නම් මෙහෙයුම් වලට පහසුයි. එතකොට ඉක්මන් තීරණ ගන්න පුළුවන්. හරි. ඒ වගේම තමයි ඔපරේෂන් එහෙම නැත්නම් මෙහෙයුම් හැටියට ගත්තොත් අපිට අඩු වෙහසක් දරන්න වෙන්නේ. ඒව වාසිය. අවාසිය මොනවද? මේක හાર્ඩ් කෝ වෙන්න පුළුවන්. කන්ට්‍රෝල් කරන්න අමාරුයි. හරි එතකොට එහෙම නැත්නම් ඉන්ඩියුස් එක එහෙම නැත්නම් මේ මුදල් මොකටද පාවිච්චි කරන්න කියලා හොයාගන්න අමාරුයි. ඒ වගේ දා තමයි වාසිය වාසිය. දැන් ඒක කොහෙවත් නිකන් hard and fast මෙහෙම මෙන්න මෙහෙමයි කියලා නෙවෙයි. නමුත් අපි අත්දැකීමෙන් දන්නවා. ඕවර්ඩ්‍රැෆ්ට් එකක් ගත්තොත් මොකද දේවල් අර්ථ දේවල්. ඒකට ඒවා විභාගෙදි කල්පනා කරනකොට වඩා හොඳයි අපි දැන්ම අර ස්ට්‍රක්චර් එකට පැහැදිලි කරගෙන ගියොත්. අවදාන වර්ග මට කියන්න කොටත් කියලා. ඕඩි එකක් ගත්තොත් අවදානම් තියෙනවා. මොකද අපි ගත්තොත් අර කියනවා hard core වෙලා එහෙම නැත්නම් මේක NPL වගේ තත්ත්වයකට යන්න chance එක වැඩි වෙනවා. එහෙම නැත්නම් අපි ගත්තොත් සමහර වෙලාවට purpose එක හරියට හොයාගන්න බැරි වෙන හින්දා මේ මුදල් නිසි පරිදි දෙන්නේ නැතුව ආපසු ගෙවා ගැනීම හැකියාවක් නැති වෙන්න පුළුවන්. කොඩි එක දෙන්න අපි කාර්ක ප්‍රාග්ධනයට. පොදු කාර්ය පිරිවැට උදාහරණයකට. දැන් මෙයා අරන් ගිහිල්ලා අල්ලපුවට ඉදම ගත්තොත් මොකද වෙන්නේ? ඒක විකුණ ගන්න බෑනේ අවුරුදු ගාණක් යනකම්. ඕඩි ගහන්නකෝ. එතන මේ ගිවන්න කොහොමද? මේක ගිවන්න අරක විකුණන්න ඕනේ. ඒක කරන්න බැරි නම් ව්‍යාපාරේ මුදල් එන්න ඕනේ නැතෙන්. ව්‍යාපාරේ මුදල් මේකට මැදි. මොකද මේක plan කරලා දෙයක් නෙවෙයි. එතකොට default risk එක. එන්න නැත්නම් financial risk එකක් එනවා. ඔන්න අවදානමක් එනවා. දැන් මේ වගේ අවම කරන්න අපිට මොනවද කරන්න පුළුවන්? අපි TV හරියට කරන්න ඕනේ. cash flow ගෙන්න ගන්න ඕනේ. PD checks ටිකක් ගන්න ඕනේ. cash build up එකක් හදා ගන්න ඕනේ. දැන් මොකටද developer කරන්න පුළුවන්? අපි එදිනදා බැංකු කර්මයේදී සමහර කරන ක්‍රමවේදම තමයි අර කියන අවදානම අඩු කරගන්න කරන්නේ. හරි මොකද යාර දැන් අපි කොහොමද right one ODA එක දෙන්න? හැබැයි අපිට cash flow එක වල. ඒතර අපි දන්නවනේ මෙයා ව්‍යාපාරය කරනවා නම් ඒ මුදල් වෙනතකට දෙවෙ නැත්තම් කෑෂ් ෆ්ලෝ ගෙන්න බෑ අපිට. ව්‍යාපාරේ මුදල් අපි හරහා යන්නේ. ඒ වගේම තමයි රයිට් අපි කියනවා හරි වා කෑෂ් ෆ්ලෝ මේ කෑෂ් බිල් අප් කර ගන්න අපිට. එතකොට අපි ගන්න මාසකට රුපියල් 50 70000 ගන්න මාසපත එකතු වෙලා යනවා. දන්නේම නැතුව අර ඕඩි එක නිකන් කෑෂ් බෑක් වෙනවා. එස්කින රයිට් වා අපිට පීඩී චෙක්ස් මෙච්චර කාලයක් චෙක් එකක් දෙයක් අපිට තියක්. නැත්තම් චෙක්ස් එකක් අපි ලූප් කරන්න. ඒක තව උදාහරණයක්. ඒ කියන්නේ controlling point එක. ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. ඊළඟ review කරන්න පුළුවන්. මාස 6න් හැටි review කරන්න. අවුරුද්දෙන් අවුරුදු review කරන්න. අපි දකිනවා හරි. check returns ආවද? minimum balance කොච්චරද? maximum balance කොච්චරද? මොනවාරි ගැටලු තිබුණාද? අඩු වැඩි වෙච්ච කාලය තිබ්බද? ඒකට හේතු මොනවද? එතකොට අපි ඊළඟ පාර ගන්න right. එහෙමනම් වැඩි කරමු. එහෙමනම් අඩු කරමු. වැඩි කරනවා නම් තව සුරකමක් අපිට ගේන්න. අඩු කරනවා නම් මෙන්න මෙහෙම මෙහෙම කරමු. එතකොට මොකද කරන්නේ? අපි alert එකේ ඉන්නවා.
ඒ මම කිව්වේ අවදානම් සාවදානම් මම කරගැනීමේ ප්‍රියාමාර්ග තමයි එතනදී අපි පැහැදිලි කරේ. රයිට්. මොනහරි ගැටලු තියෙනවද OD සම්බන්ධයෙන්? දැන් මම OD එක කෙටියෙන් පැහැදිලි කරා, වර්ග ටික පැහැදිලි කරා, අපේ ස්ට්‍රක්චර් එකට 1 2 3 4 5 කියලා මම පැහැදිලි කරා. ඔයගොල්ලන්ට හිතෙන එහෙම නැත්නම් ඔයගොල්ලන්ට තව එක නොතේරුණු, ඔයගොල්ලන්ට තව යෝජනා කරන්න තියෙන දේවල් මොනවාරි එතන තියෙනවා. අරුණ නිමේෂ කොහමද? පැහැදිලි? සර් කැෂුවල් ඕඩී එකෙන් TOD වෙනස සර්? ඔව් කැෂුවල් ඕඩී එකේ කලන TOD කියලා අපි උදාහරණයකට ගත්තොත් මෙහෙම. අපි කැෂුවල් එක කියලා කියන්නේ ගොඩක් වෙලාවට plan කරලම නැහැ. අපි දුම් කස්ටමර් කපාර කෝල් එකක් දීලා කියනවා මට මෙහෙම චෙක් එකක් එනවා ඒක access කරලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අදු උදේ කියලා කියනවා මට පොඩි හදිසි අවශ්‍යතාවයක් තියෙනවා මුදල් ටිකක් ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියනවා චෙක්ස් ටිකක් ආව මම සල්ලි දාන්න හිටිය මට පොඩ්ඩක් පැය දෙක තුනක් දෙන්න. එතකොට ඒ කියන්නේ අපි ඒක unplan. හරි සිය වෙන්නේ. හැබැයි කාර්ක ප්‍රාග්ධානය සම්බන්ධ වියදම් වෙන්න පුළුවන්. එතකොට ඒක තෝගේ වෙන්න පුළුවන්, නැගතියන් වෙන්න පුළුවන්, පොදු කාර්ය පිරිවැයන් පුළුවන් වෙන්න පුළුවන්. ඒ වගේ දෙකට. හැබැයි එතන තියෙන වෙනස තියෙන්නේ ඒක pre-plan නැති වුණත් අපි ඒක දෙන්නේ අර කියන හොඳම කස්ටමර්ස්ලා. වාගේ දැන් අපි බ්‍රාන්ච් එකේ ඉන්න top 10 අය තමයි වාගේ හොඳම casual OD customers ලා excess customers ලා මොකද ඒක unplan නිසා pre-plan නැති නිසාම අපි risk එකක් ගන්නවා ඕ දවස් දෙකෙන් තුනෙන් හතරෙන් settle වෙන්නත් ඕනේ cash flow එක ඇවිල්ලා ලොකු amounts උත් නෙවෙයි දැන් අපි හිතමු අනුමතනාය සීමාවක් වාර තියෙනවා කියලා මිලියන 100ක් එහෙමනම් මිලියන 2ක් 3ක් තමයි අර casual OD හරියට වාට given time දෙන්න පුළුවන් ඒ වගේම තමයි branch එකෙත් අපි 100ට 5කට වඩා වැඩි යන්නේ නැහැ casual OD කියලා පොඩි අදහසක් තියෙනවා නැත්නම් casual OD portfolio එක ලොකු ප්‍රමාණයක් වැඩි වුණොත් branch portfolio එකෙන් හරි OD portfolio එකෙන් හරි අපි ලොකු අවධානමක් එතන ගන්නවා අපි temporary overdraft කියුවොත් ඒක ඊට වඩා චුට්ටක් better ඒ කියන්නේ දැන් මම දැන් TOD එකක් අනුමත කරන්නේ නැහැ කලින් request එකක් නැත්තම් ඒක මම කියන right මට එන සතියේ මෙන්න මේ වගේ මුදලක් අවශ්‍යයි ඒක මට දවස් 15කට 30කට 60කට 90කට අවශ්‍යයි එතකොට මම ඒකට request එකක් කරනවා මම ඒකට අනුමැතිය දීලා side letter එකක් නැත්නම් offer letter එකක් issue කරනවා TOD එක limit එකක් mark කරනවා casual OD එකට වඩා TOD එක පොලි අනුපාත අඩු වෙන්න පුළුවන් ඒ වගේම තමයි ඒකට underline transaction එකක් තියෙනවා දැන් මම හිතුවත් ඔගේ ගන්නවා කියලා මම මෙන්න මෙයාගෙන් ගන්න මෙදාට ගන්න සමහරට මගේ check එක directly එතන ලියන්නත් පුළුවන් එතකොට ඊට පස්සේ කියනවා right මට මෙන්න මේ විදිහට තමයි ඒක settle වෙන්නේ settlement plan එකක් දෙන්නත් පුළුවන් දවස් 90ක් වුණාට මම 60 වෙනි දවසේ ඉඳන් මම කියනවා මම මුදල් ලැබුණ account එකට එතකොට OD එක gradually අඩු කරගෙන යනවා 90 වෙනකොට ඒ pre plan අදහසක් තියෙනවා ඒක අරට වඩා වැඩිපුර යන්න පුළුවන් අරක මිලියනයක් දෙකක් නම් මේක මිලියන 5ක් 10ක් වගේ වෙනකන් යන්නත් පුළුවන් TOD ඒක තමයි TOD සහ casual OD අතර වෙනස අපි සාමාන්ය කියන casual TOD එකක් casual එකක් කියන එකට වඩා ඒක excess එකක් හැටියට දකිනවා අරක temporary overdraft తాවකාලික අයිතාවක් හැටියට දකිනවා කලන පැහැදිලිද ඔව් සර් clear thank you sir නෛතිකව එතකොට හේතු වර්ග ලීව එකක් තියෙන්න පුළුවන් නැත්නම් ඒ බොන්ඩ් එකේ තියෙන ෆුල් වැලියු එක ගත්තොත් ඒ එක්ස්පෝෂර් කව වෙන්න පුළුවන් අනිත් එක දැන් අපේ රිටන් ඇග්‍රීමන්ට් එකක් එයාගේ ඉල්ලුමකට අපි දීලා තියෙන හින්දා ඒක ලිමිට් එකක් මාක් කරලා තියෙන්න පුළුවන් ඒ නිසා අත්‍යවශ්‍යම නැහැ අමතර සුරකමක් ගන්න හැබැයි අවශ්‍ය නම් අපිට සුරකමකට යන්න පුළුවන් සමහරවිට පොඩි කෑෂ් මාජින් එකක් සමහරවිට PG එකක් අපි ඉල්ලන්න පුළුවන් එහෙම නැත්නම් තව මොනවා හරි දැන් තියෙන එකක ඇඩිෂනලි අපි කියනවා ඇග්‍රීමන්ට් මෝගේජ් එකක් වගේ ගන්න මේ වෙලාවේ නෙවෙයි ඉදිරියට අපි ඇග්‍රීමන්ට් මෝගේජ් එකක් කරගෙන මෝගේජ් එකක් ගන්න මොකද අපිට ටිකක් අවධානම් වැඩි නะ අත්‍යවශ්‍යම නෑ ඒකත් තියෙන අපේ සම්බන්ධතාව සුරකමත් එක්ක කියන්නේ අපි දෙකෝ අතර තියෙන අන්‍යෝන්‍ය විශ්වාසයත් එක්ක යන්නේ හැබැයි නමුත් amount එක වැඩි නම් කාලේ වැඩි නම් transaction එකේ පොඩි යම්කිසි අපි කියනවා complexity එකක් තියෙනවා නම් අපිට සුරකමක් ඉල්ලන්නත් පුළුවන් නැත්තම් ගොඩක් කාලවලට දෙන අපේ දැන් තියෙන සුරකමෙන් ගොඩක් කාලවලට ඒකේ මාකට් වැලියු එක හරහා දක්වා වගේ යනකොට ওই ප්‍රමාණය කව වෙන විදිහට පොඩක් ඔළුවේ තියාගෙන තමයි අපි
ලෙන් කරන්න. උදාහරණයක් අපි දැන් චක්‍රීය අපි මේ මේ ණය කැටියට දීලා තියෙන වෙලාව ගත්තොත් ඒකේ ලිමිට් එක අඩු වෙලා තියෙන්න පුළුවන්. නැත්නම් ටර්ම් ලෝන් එකක් දීලා තිබ්බොත් ඒකෙන් අංශු කොටසක් ගෙවිලා තියෙන්න පුළුවන්. අතන ලීව් එකක් හැදෙනවා. එතකොට මේ චලවකසක් නම් තියෙන්නේ ඒ රිවෝල්වින් බොන්ඩ් එකෙන් රිවෝල්වින් එකෙන් මේක කව වෙන්න පුළුවන්. ඔව් කාංචන. මේ කාංචන ප්‍රෝ නෝට් යස් ප්‍රොමිසරි නෝට්ස් උත් අපි ගන්න අවස්ථා තියෙනවා. මොනවා හරි ආකාරයක සුරුකුමක් ගත හැකි. ප්‍රෝ නෝට් එකක් වෙන්න පුළුවන්, පීජී එකක් වෙන්න පුළුවන්, නැත්නම් කෝපරේට් ගරන්ටි එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි ආකාරයක අපි ඔය කියන පීඩී චෙක්ස් ටිකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඕන් චෙක් එකක් වෙන්න පුළුවන්. මොකද අපි දැන් සුරුකුමක් ගන්න පුළුවන් නම් අරුණ ඉට්ස් මච් බෙටර්. මොකද එතනදි වෙන්නේ අපි අර අපි සේෆ් වෙනවා නේ. මොකද අමතර දෙන මුදලක්. නමුත් එහෙම නොදුන්නා කියන එකම මේක නොදී ඉන්න chance එකක් නෙවෙයි. අපිට දෙන්නත් පුළුවන් මේ සුරුකුම නැතුව. හරි දරුණ. හරි සර්, thank you. වෙන අනිත් අයට මොනවා හරි ගැටලු තියෙනවද? right. එමනම් අපි ඊළඟ කොටසට එන සතිය යන අදහස අනුව මම පොඩ්ඩක් brief කරන්න. අපි අද දැන් කරපු කොටස විනාඩි කීපයක් කරගෙන. එතකොට අපි ඔබල දැන් මුල්ම දවසේදී මම කිව්වේ මූලික වශයෙන්ම බරුව කවුද කියලා හඳුනා ගන්නවා වගේම ණය ණය කර්මනාකරණය පිළිබඳ යම් අදහසක්. ණය වැදගත්කම කාර්යභාරය. එතකොට ණය දෙන ශේෂ්ත්‍ර, බැංකුවට මුදල් එන ගලා යන ආකාර. එතකොට ඒ ටික ඉගෙන ගත්තා. ඊළඟට ණය නිපුම් නැත්නම් ණය කරුවන් කවුද කියන එක දීර්ඝව අදහසක් ගන්නවා වෙනුවට ඉතා කෙටියෙන් අරගෙන ඒක වෙන BCS මොඩල් එකට අපි කොහොමද යෙදෙන්නේ කියන එක පැහැදිලි කරා. ඊළඟට ගිය සතිය සහ මේ සතියේදී අපි මූලික වශයෙන්ම ආවරණය කරන්න තියෙනවා ණය වර්ගය නැත්නම් ණය නිපුම් එකවර ඉගෙන ගන්නේ නැතුව ඒක ටිකක් උඩින් තියෙන ණය වර්ගීකරණය කරන්න කොහොමද කියන එක හඳුනා ගැනීමක් අපි කරන්නට යෙදුණා. ඒක කාරණා 8කට බෙදලා දීර්ඝව ඒ පිළිබඳ සාකච්ඡා කරා. එතනින් එහාට ඊළඟට අපි ඇවිල්ලා සාකච්ඡා කරන්න පටන් ගත්තා විවිධ ණය වර්ග. අපි මුලින්ම කාර්ග ප්‍රාග්ධාන ගණයට වැටෙන්නේ නැත්නම් ඩිරෙක්ට් ලෙන්ඩින් කොටසට වැටෙන ඕවර්ඩ්‍රාෆ්ට් එකක් අපි පැහැදිලි කරගත්තා. ඕඩීඒ කොටස් තුනකට ගැඩෙන එක සහ ඒකේ ස්වභාවය ඉගෙන ගන්නවා ගමම්ම මම ඕනම ප්‍රොඩක්ට් එකක් ලියන්න පුළුවන් ක්‍රම පහක් තියෙනවා කියන එක සඳහන් කරමින් ඒ පහ ලයින්ස් පහ ලියන්නේ කොහොමද කියලා ඉලස්ට්‍රේෂන් එකක පුත් කරා මේ ඕඩී එක සම්බන්ධයෙන්. ඒතර ඒ ටික තමයි මූලික වශයෙන්ම අද සාකච්ඡා කෙරුණේ. ඒතර එන සතියෙන් නම් අපි දිගටම මේ 9 නිපුම් ටික දිගටම සාකච්ඡා කරනවා. මම අර මූලින් කිව්වා වගේ ඔයගලන්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ දැන් අපි 9 නිපුම්ක් කියන දේ ඉගෙන ගන්නවා වගේම මේක දැන් අපි තුන් ODE එක ඉගෙන ගත්තා කියලා. දැන් කල්පනා කරන්න අපි අර කලින් ගිහම BCS මොඩල් එකට ODE ගිහලා මැප් කරන්න. තනි පුද්ගල, ව්‍යවසායකයෙක්, කෘෂිකාර්මික, වී නිෂ්පාදනය කරන අවස්ථාවක ODE එකක් මං ගාව තියෙනවා. දැන් බලන්න අරයට මම මේක මැප් කරන්නේ කොහොමද? එතකොට අරේ ණය අවශ්‍යතාවයන්, ණය වර්ගයන්, අයිරාව, අයිරා වර්ග කොහොමද අවශ්‍යතාවයන්ට මම සම්බන්ධ කරන්නේ? ඒකෙදි අයිරාව කැටි කාලින් නැහැ නැත්නම් ඔන් ඩිමාන්ඩ් ප්‍රොඩක්ට් එකක් වෙනකොට අර පුද්ගලයාගේ ස්වභාවයන් අනුව මේ වෙනස් වෙනවා. වයස, සෞඛ්‍ය තත්ත්වය, ආදායම් තත්ත්වය, ව්‍යාපාරික පරිණ්‍ය නැත්නම් ව්‍යාපාර ශේෂ්ත්‍රයේ තියෙන සම්බන්ධතා අනුව කොහොමද මේක සම්බන්ධ කරන්නේ? මේක අඩු වැඩි වෙනවද? සුරුකමක් இல்லන්නේ කොයි වෙලාවෙද? සුරුකමක් இல்லන්නේ නැත්තේ කොයි වෙලාවකද? එහෙම නැත්නම් ඒක සම්බන්ධ කරනකොට අපේ තත්ත්ව කොන්දේසි කොමන ආකාරي විය යුතුද? කෑෂ් ෆ්ලෝ එන්න ඕනද? චෙක්ස් අපි ගන්නවද? ඕන් චෙක්ස් ගන්නවද? කෑෂ් බිල් අප් එකක් හදනවද? අමතර සුරුකමක් ගන්නවද? අපි මේක රෙගියුලර් රිවීව්ස් වලට යනවද? අන්නේ ඒ විදිහට දැන් හිතන්න පටන් ගන්න. ඒක තමයි අවශ්‍යතාවය. බලෙම නිකන් කූල් එකක ගෙදර ඉන්නකොට පොඩි බ්‍රේක් එකක් ආව ඔෆිස් එකට වාහනේ යනකොට නිකන් මැප් කරන්න. රයිට් මෙහෙම ඉන්නවා බුටික් ෂොප් එකක් තියෙනවා. රයිට් මෙයාට මොනවද අවශ්‍යතාවය තියෙද නැහැ අවශ්‍යතාවය. මොනවද මට බැංකු කරුවෙක් හිටියට යාට දෙන්න පුළුවන්. මොනවද මම එයාගෙන් ගන්න සුරකම. මොනවද යාට සාමාන්‍ය දෙයක් තත්ත්ව කොන්දේසි. අපි කොහොමද ඒක කල්පනා කරන්නේ? අන්න. ඒව තමයි ප්‍රැක්ටිකල්. ඒතකොට BCS මොඩල් එක විතරයි වාගේ හැම වෙලෙම පේන්නේ. හරි ටීවී එක බලලා පොඩ්ඩක් කම්මැලිකම ඉන්නකොට පාඩම් කරලා චුට්ටක් කම්මැලිකම ඉන්නකොට හැම වෙලෙම අර ඇප්ලිකේෂන් එක දාන්න. අවස්ථා ඕන තරම් තියෙනවනේ. නිකන් පාර යනකොට අපි කන්ස්ට්‍රක්ෂන් කම්පැනික් එනවා මෙතන ඉන්ටර්නෙට් බේස් කට්ටි ඉන්නවා ඊට පස්සේ මැනුෆැක්චරර්ස්ලා ඉන්නවා සර්විස් ප්‍රොවයිඩර්ස්ලා ඉන්නවා ඕන තරම් අපි පෙරරසන්ස් බේකරි එක ඉන්න එහෙම නැත්නම් කස්ටමර් කෙනෙක් මොනවා හරි ඒරියා එක අවුට්ලට් එකක් ගන්න දැන් බලන්න මෙන්න මෙයා කවුද මේක කරන පුද්ගලයන්ගේ ස්වභාවය කම්පැනික් වෙන්න පුළුවන් හරි පුද්ගලෙක් වෙන්න පුළුවන් හවුල් ව්‍යාපාරයක් වෙන්න පුළුවන් ජොයින් බරුව කෙනෙක් වෙන්න පුළුවන් අන්න බරුව මොනවද මෙයාගේ අවශ්‍යතා කවුද මෙයාගේ කස්ටමර්ස්ලා ඒගොල්ලන්ගේ අවශ්‍යතා කාලීන කෙටි කාලීන බැංක ගරන්ටි වගේ දේවල් වෙන්න පුළුවන් ඒවට මං ගාව ප්‍රොඩක්ට්ස් තියෙනවා මම මේ ප්‍රොඩක්ට් එක මැප් කරනකොට මට මොන මොනවද තියෙන ප්‍රශ්න
අවදාන වාසි අවාසි දැන් අර අපේ කියන ලයින්ස් පහ පැහැදිලිද අන්න ඒ විදිහට thinking process එක පටන් ගන්න. මොකද මේවා කොහොමද තියෙන්නේ? කටපාඩම් ගන්න පුළුවන් ඔක්කොම පුළුවන්. නමුත් අවශ්‍යතාවය තියෙන්නේ අතන. පැහැදිලිද? මම හිතනවා යම් ආකාරයකට අපිට දැනුම හුමාරු කරගැනීමක් කරගන්න පුළුවන් වෙන්න ඇති. එතකොට අපි මේක දැන් ඉදිරියට මේ විදිහටම අපි සාකච්ඡා කරගෙන යමු. සති 3ක් 4ක් 5ක් වගේ යනකොට මම හිතනවා මූලික වශයෙන්ම ඔය අපිට චැප්ටර් 1 එක ඉවර කරගන්න පුළුවන් වෙයි. එතකොට ඒක එනවත් එක්කම අපි විලාබ 90 ප්‍රශ්නයක් දෙකක් සාකච්ඡා කරන්න ආවොත් ඒකත් අපි මේත් එක්කම කරලා අපි චැප්ටර් 2 එකට යමු. එතකොට මේ ටික ගොඩක් වෙලාවට අපිට ඉන්ටර්නලයිස් වෙනවා, එකට වැදිනවා, පැහැදිලි වෙනවා කොහොමද එක්සැමිනර් අපි මොනවද බලාපොරොත්තු වෙන්නේ කියන එක තවත් තහවුරු වෙනවා. එතකොට එහෙම කියන ගමන් මේ එහෙමනම් අද දවසට අපි වැඩ ටික ආවර කරමු මෙතනින්. සම්බන්ධ වෙච්ච හැමෝටම ස්තුතිවන්තයි වෙනවා. ඒ වගේම ඉදිරි සතියත් ඔයගොල්ලෝ පරිස්සමෙන් ඔයගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන පුළුවන් වෙලාවක් තියෙනවා නම් අපි මේ කරපු දේවල් චුට්ටක් රිවයිස් කරන්න බලන්න. මොකද අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව අතන ප්‍රසන්ටේෂන් සුත් ඩවුන්ලෝඩ් වෙනවා. එතනත් YouTube එකේ තියෙනවා. අපි පුළුවන් තරමක් උත්සාහයක් ගන්න යම් ආකාරයක එෆර්ට් එකකුත් දාන්න. මොකද ක්ලාස් එකේ අපි කරන දේවල් හොඳයි. නමුත් පුළුවන් තරම් අපිට chance එකක් තිබ්බොත් ඒ තත්ත්වයකට ඔයගොල්ලෝ එන්න බලන්න. එමනම් හැමෝටම සුබ දහවලක් කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි ඊළඟ සතියේ සුපුරුදු වෙලාවට හම්බෙමු. මොනවා හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් ඊළඟ සතියේ ලැහැත්ති වෙලා ඉන්න අපි ඒ ටික සූදානම් කරගෙන කතා කරගෙන ඉදිරියට යමු. එමනම් ඔයගොල්ලෝ හැමෝටම ස්තුතියි අද සම්බන්ධ වීම ගැන. රයිට්. Thank you sir. Welcome. Thank you sir. Thank you sir. Thank you sir. Welcome. සර් WhatsApp group වලට සම්බන්ධ වෙන්නේ කොහොමද? ආ මම මගේ නම්බර් එක මම මෙතන දාන්නම්. මටත් එවන්න. මම එහෙම වුණත් WhatsApp invitation එකක් මම එවන්න. මේ කීපයක් තියෙනවා සිංහල DABS එහෙමම තියෙන ඉඩ තියෙන විදිහට මේ කීපයක් වගේ තියෙනවා. මම මේ මට එහෙම text එකක් දාන්න මම මේ link එකක් එවන්න. සිංහල medium එකේ දෙකකට විතර එවන්න. ඒතර ඔයගොල්ලෝ එකට join වෙන්න. එහෙම කරමු. Thank you sir. Right. Thank you sir.